बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि। මේ අවස්ථාවේදී මේ වැඩමුළුව ගැන කරුණු පහදා දීමට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සම්බන්ධ නිලධාරී රුවන් මහත්මයාට। මෙම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ධම්මරතන හිමියන් ඒ වගේම ප්‍රවීණ මාධ්‍ය ආමාණු සම්බන්තා උපදේශක තුමා කුමාර ජාබ් බණ්ඩාර මැතිතුමාගෙන්ද ඒ වගේම අපේ මේ ආර්ථික සංවර්ධන නිලධාරිනී තනුජා මහත්මිය ඒ වගේම සිංහ සමාජයේ මේ මහත්මයා ඒ වගේම මෙතන ඉන්න මේ සමිතිවල සියලුම නිලධාරීන් ඇතුළු මේ ප්‍රදේශවාසී සියලු දෙනාගෙන්ම අවසරයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්। ඇත්තටම අපේ මේ වැඩසටහන වෙන්නේ අද රට ගොඩක් මුහුණ පානවා මේ ගොඩක් බැරෑරුම් ප්‍රශ්න වලින්। ඉතින් මේවට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒකට අපේ මේ ප්‍රවීණ මාධ්‍යවේදී කුමාර චාප බණ්ඩාර මැතිතුමා කොහොමද ඒකට අපිට යාගින් කොහොම මොන වගේ දෙයක්ද අපිට ගන්න පුළුවන්? ඒ දේ තමයි අද මෙතනදී අපි කරන්න ලෑස්ති වෙන්නේ। මෙතුමා ඇත්තටම අද උදෙත් අපේ වැඩසටහනකට සම්බන්ධ වුණා වේරගම මහවද්දුව ගංගාරාමේ। එතකොට එතන ඉඳලා තමයි මේ ආවේ। ඉතින් ඒ නිසා මෙතුමාගෙන් ඒ මෙතුමා රුපියලක්වත් ගන්න නැතුව තමයි අපි මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්නේ। මොකද මේ අපිට තියෙන මේ සම්බන්ධතාවය නිසා। ඉතින් මෙතුමාගෙන් මේ වැඩේ මෙතුමා සංවාදයක් විදිහට තමයි මේක කරගෙන යන්නේ। ඉතින් මම මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් මේ කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වැඩසටහන සම්බන්ධව හොඳින් සම්බන්ධ වෙලා ඒ ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් ඒවත් කතා කරලා මේ සංවාදයට මුහුණ දෙන්න කියලා। නැත්තම් අපරාධයක් වෙනවා එතුමා ගේ ඒ වෑයම එතුමා ඇත්තටම ලොකු දැරීමක් කරලා තමයි මේවා කරන්නේ। ඉතින් ඒ ඒකේ ප්‍රයෝජනයක් නැති වෙනවා මෙතුමා අපිට මේ ගොඩක් වෙලාවට එහෙම සම්බන්ධ කරගන්න අමාරුකමක් තියෙනවා ඒ දුර්ලභ අවස්ථාවෙන් මේ වසමට ඇවිල්ලා තින්නේ। ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මං ඉල්ලා සිටිමින් මේ වැඩසටහන ආරම්භයක් වශයෙන් අපි ඇත්තටම ඒ සංවාදයේත් එක්ක පොඩි ගීතමය හරි තමන්ගේ අත්දැකීම් මොනවා හරි එවැගේ මේ කුඩා දරුවන්ට මේ සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්। අද විශේෂ දේශනය සඳහා පැමිණුණු අපේ චාප බණ්ඩාර මහත්මයා ඒ වගේම ආර්ථික සංවර්ධන පිළිබඳාරිතුමිය ඇතුළු අපේ මහත්තයා අපේ සිංහ චන්ද්‍රදාස විජේසූරි මහත්මයා ඇතුළු පින්නතුනි මම ඉතින් හැමදාම බණ කියනෝනේ නේ හැමදාමත් බණ කියනෝ දවසකට බණක් දෙකක් අනිවාර්යයෙන්ම ගමේ කියනවා ඔය හැම දෙයකදීමත් මම ඉතින් කියනෝ සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දැන් මෙතන කිව්වා ආරම්භයෙන්ම ප්‍රාණාතිපාතා කියලායි කිව්වත් විස්තර කරත් හරේ මේ දැන් අපි සාමාන්‍යයෙන් මේක නිකන් වාචෝද්ධරණයක් පමණක් වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා ක්‍රියාත්මක නොවීම තමයි මෙතන තියෙන හරිම ගැටලුව ඒකයි පොඩ්ඩක් මේ දේවල් වල හිතන්නේ ඔය හැමදාම ස්වදේශීය සේවයේ බොහොම ලස්සන වැඩසටහනක් කරනවා දවල් එකේ ඉඳලා පළවෙනි වැඩසටහන මුස්ලිම් වැඩසටහනක් අපිට බොහෝ දේ ඉගෙන ගත හැකි දැන් මම මෙතෙක් අපි
ලසන්ත මහත්තයා මාව හම්බෙන්න යනකොට කතා කරන් ඉන්න මම අහගෙන හිටියේ මේ මද්රවයට අබ්බැහි වෙච්ච හැටි විශ්වවිද්‍යාලේ බොහොම දීප්තිමත් ළමයෙක් අම්මනේ තාත්ත නැති වුණා අම්මා හරි අමාරුවෙන් පුත්පත් අරන් දීලා උගන්වුවා ओ लेवल ए लेवल हो विभाग पास विशिष्ट विधि विश्वविद्यालय गया समत्न कहुमारी यालवन आश्रय वेड़ना मद्रव भीमे आदीनो दैनगिन हिट हेतु मठत मेक चुट्टक पावच मेक नतर पुलवामी संपूर्ण अभ्युना अभी असैवनाच बालानंकेल नरक मित्रा असुरकर टिप කවදාවත් කර නරක දෙයට අසුරර යමුණෙන් පස්සේ එතනින් ගැලවෙන එක ලේසි නෑ ගඟ පල්ලෙහාට ගලාගෙන යනවා මිසක්ක කවදාවත් උඩහට හරවන්න බෑ බෝධිසත්තු විතරේ අර පාත්‍රී උඩුගම් බලා යව්වේ අපිට ඒක කවදාවත් කරන්න බෑ මොනතරම් සල්ලි තිබුණත් ඉන්දියාවේ ගංගා නංගඟ හරවල යවන්න බෑනේ ඕන තැනකට මහවැලි ගඟත් ලංකාවේ එහෙමනේ අතුපතර යොදවල හිටන් යම් යම් ගවිතන් කරන්න ආදී දේවල් වලට හරවත හැකි නේ योग मनुष्य के मनस तो विधिमाई पल्लेहाटम गलागे ना पल्लेहाटम गलागे एक पिरीमती नीरेन विधि क्रियाकरण सुदसु वातावरण उपदेश आदिमी देवल अभी बोधे मिनसु क्रियात्मक विशेष लमा वयस इंदलाम तरण वयस हरी अमार काल्य पालने अम्मलाट तुरगर बोरूकर विविध देवल अनुशासन अववाद आदि दिन पास इलांट गेटूम बेडी इलांक कारण पेनल आने का सामाट हिंसा करने का ओम निधिशा मे दी हर अपहस ये मे वे देश के लव मे वे आदीन तेक् मे वे यादुन्हाम यम तरम कि पोडक मेकट अवधान क्रमकिन स्वभाव्यक्तियन मम दु अभी गग्देवल धनुत्कर पीरस हाम दुर्नाट अभी की देवल आहनोतमें पिलपदे इक ममहित मेवगे दक्ष माध्यवेदी देश उपदेश आदि देवल बहुम वटिम बहु वेदंकल कलयुत वेडक निकम लभन संपत कटीट अभी धनक हमने भूम सतुट उपतमलागे नियन मे उत्साह व्यायाम सार्थक वेव अतर अटवल हुंगा पुदत्म विनाशल द्रव्य ने सदंग रेडियो प्रवृत्ति गुवन निधि रूपवाहिनी हन हन प्रवृत्ति वाले मद्रव्य पीली अदे कार्य निरतवसीटन इधा सामज तामत्म गौरवान्वित किमिकर कांतावत्मेना बल सामज पेरलीच्चर दिखेला अद मातृत्व को हटा वेटल तीयनवासनावंत समय ඔබ ටාපල ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් ඉදිරි වැඩකට සඳහා අපි අවකාශ දෙනවා මොකද මගේ දේශනට වඩා මේ දේශන ඉතා වැදගත් හැමෝටම තුරුණංග පිහිටයි අපේ නිලධාරි මහත්වරු මේ ස්ථාන පැමිණීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා වගේම අභව ආදරයෙන් සෙනහසෙන් අපි මේ අය පිළි අරගන්නවා හැමෝටම තුරුණංගේ පිහිටයි ඊළඟට අපේ රුවන් මහත්මයා කිව්වාගේ මුලින්ම ගීතයකට සවන් දෙන්න ඉන්ද්‍රතා මහත්මියට ආරාධනය සබාවින් අවසරයි සිරිමා බෝ මුල විදුරාසනේ මත බෝසත් වැඩ විසිනා සුර නරඟුමන් දින නැටුමක මර දුවරු තිදෙනා मारे दूवरुति देना राती वायन्नी रंगा रंगन्नी तन्नागी कयते मिकी लदुन बंदु लदुन नटानेत किसी दिन यक दियते किसी दिन यक दियते सिरिमा बो मुल विदुरासन मत बो सत वेड वेसेना सुर नारेंगुमन दिन नानेटुमक
मर दुवरुति देना मर दुवरुति देना सवन सन हाती नयन पिनवती इंग सुंग नलवाला सवन सन हाती नयन पिनवती इंग सुंग नलवाला मिकी लदुन बंधु लदुन नटानत किसी दिन यक दियते किसी दिन यक दियते सिरिमा बो मूल विदुरासन मत बो सत्वेड वेसेना सुर नारेंगुमन दिन नानेटुमक मारे दुवरुति देना मारे दुवरुति देना मीलंगट कुमार चाप मंडर में तुम आट मैं संगादे इदिरियर कर गए अन्न गौरव आराधने कर आई बोन गरुतर महासंगरत्ने अवसराई इताम हुंद सभावक है भाई पान दूर वाटे अभी खरगान वे मस गाना मम्मी तीन विसी विसी तुंगनी वेड सटहान अपट तवम बेरवेला तीन हरियटम संविधानात्मक मे संवादे गुडना दमे भोम अहमबेंग एक फिरीसख मे इन्े यहा पत्ते कोरियान भाषावट आपू तारुण्य अपट मेतनी पटंगा तुल संवादे दंग अभी मे मुहूर्ते वेडियम रटतुल मतुकरण हदाने मेरा हों ने वेन रटक पलैल इतकोट इक विशाल पिरीसक दैसो विविध भाषावा निगन रटिंग पेनल वेनको रटकतम जीवित तीयन यदिट देशपालन बल अधिकारी बलधारी नीलधारी नुगतून बुद्धिमतून पिलंब भीम कति करण कथाकर निपा कौर हरी मैद कथाकर हेम कथाकर निपा प्रश्न अवस्था देना मम भूम किटीला कथाकल अवस्था देना प्रश्न अभी इन बरपतल अर्बुदे ये अर्बुदे गणतम उप सब कथाकर बलापुर उबकी गम गम है भाई गम मेवेन सामान्य तीर्ण भाषा वंक्यूत मंजंग मेलती विविध देशपालन पक्ष राज्य नमन संविधान विविध आगमीक मेहेम जनमाद्य मे मध्य गम मंजंग मेलती मंजंकीन वचने तेरम मे उत्तर दुन मारेला इताम सरलव लोकेतिबिन विशिष्टतम हुंदम भाषाव सिंगल भाषाव वंदवीग्नन भाषाव किल अपि हितागने इन्नवा एहेम अपि उगन्नवा इताम दिवुनु सियलु संपत्तिबिन मे रट मुकुत करगन्न बेरि नति बेरि दुप्पत रटक किल अपट कियमिन इन्नवा अत्त नेमेय्ये पेट्रोल डीजल भूमितेल पोलिन बोरु ओबट वटहागन्न मे कथाव कियन्ने रट तुल नति अर्बुदयक निर्माणय करनवा अय्ये अय्ये प्रश्न तमाय रटवल तुनक मे मोहते मे रटे भूमि अलगन हदन चीने अमेरिका व इंडिया व चीने के ने चाइना वन बेल्ट वन रोड एक तीर्या के का मावता इंडो पैसिफिक इंडिया व सा अमेरिका व अपे पोलो अलगन हदन अब आधे गिहल बलन लोकसीती है मा लंका व मे दिवाई ना पे आदरणीय माओबी मा आहासट पेन ने हरियट नेवाक वागे युद्ध विशेषज्ञों की अन्य में दूपत या क्राफ्ट कैरियर का क्या लेकिन ने प्रहार के आना रैगने आना पुलवा ना उकावा क्या अपे पोलो अलगन हदने पोलो अलगन अपे दुप्पत करानोनी नूगत करानोनी पाक्षे किन्हीं का समग्र कुलाल कहा गाने में महाजनता वो नमक यावान नोनी मिनुसु आत भूत ने तो रटपुराम पिस्सू के लिए नोनी स्वामी इन्वाहन सेलत में सिद्धिन्वर संबंध वेनो विविध कथा की न व्यवस्था विनस्करण कथा करना नोदन आर्थिक कथा करना विविध कथा उत्तर नगिनीर मे मोहते रटें गिलिहमींती उत्तर नगिनीर वेनम रटपुराम पुरा विद्या भूमि सियाल निवर करण सांस्कृतिक संहार याक ऐ मे पोलवा लगा मे पुंची लमेंट तेरे ने मे कथा वेडिटी अंड तेरे ने इतने प्रश्न अत्ती नमे पुंची बाबे अकेतिया हिटिया ने और देखा तू नको आगे ए लामे आगे अनागत थमा मे अपी अभियोग लाकर लती चीन नुंगे अमेरिका नुंग इंडिया नुंगे गमन आते दिदास पनहा दिदास पनहा वेन कोट मे रटती विधि प्रत्यव्यूहगत करने कर लिये रीचार्ट कर लिये रीचार्ट
කරනවා කියන්නේ රට තියෙන්නොනේ මෙහෙම රට හරහා කොරිඩෝවක් රට පුරාම ගෘහස්ථ ගුවන් යාන රඳවන් ඩොමෙස්ටික් එයාපෝට් විවිධ සැපයුම් මාර්ග කවුරුවත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඔබ අන්තර්ජාලයට කියලා ගහන්න MCC කියලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අන්තර්ජාලය දන්නයි බලන්න කියලා සිතීමක් පේන ඔබට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අපේ රට රීචාර්ජ් කරලා තියෙන්නේ ඔවුන්ගේ වාර්තාවක් තිබුණා 2009 යුද්ධය අවසන් වීමත් එක්කම රීචාර්ජින් ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ආෆ්ටර් ද වෝ යුද්ධයෙන් පස්සේ කොහොමද ශ්‍රී ලංකාව අලුතෙන් අපි හදන්නේ දැන් හැදෙමින් තියෙන්නේ අපේ මුළු භූමියම රටවල් තුනක් අත්පත් කරගන්න හදන්නේ ඔබ සැකහිතන්න එපා ඒ කියන්නේ සියලු සාක්ෂියක් ඔබට කියන්නේ දැන් මේ ඇමරිකානු සැලැස්ම ජාතික භෞතික සැලැස්ම කියලා 2019 දී එවකට විෂය භාර අමාත්‍යවරයා පාටලි චම්පික රණවක අතිවිශේෂ ගැසට් පත්‍රයකින් නීතිගත කරලා තියෙන්නේ දැන් මේ වෙනකොට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එක දිගටම කියමින් ඉන්නේ ජාතික භෞතික සැලැස්මට අනුව රට සංවර්ධනය කරනවා ජනාධිපතිවරයා කියමින් ඉන්නේ මෙන්න අපේ සැලැස්ම මොකද්ද සැලැස්ම රට තුල රට මත රටවල් තුනක සැලසුම් තුනක් ක්‍රියාත්මක වෙනවා සියලු පක්ෂ මේ වැඩේ රූකඩ බවට පත් වෙලා තියෙන්නේ එක මෙහෙයුමක් තමයි මේ රටේ තාරුණ්‍යට කියන මේ රට දාලා ඵලයල්ලා මේ රට හොඳ නැහැ කවුද කතා කරන්නේ අනේ කතා කරගෙන නවත්තන්නකෝ ඒතර මන්නේ පිස්සෙක් වෙනවා අත්සන් කරන්න එපා පස්සේ අත්සන් කරමු අඩුතරම වැඩි හිටියන් මේ මොහොතේ තේරුම් ගන්න ඔබට රට නැති වෙන්නේ යන්නේ ඔබේ ළමයි මොකක් හරි කරලා පවත්වාගෙන ගියත් ඔබ නැති දවසක ළමයින්ට රට නැති වෙන්නේ යන්නේ එකතුල මේ වැඩේ කරන්න අත්සන් කරගෙන නවත්තන්න දැන් ඔය කොල්ලට පැත්තකින් තියන්නකෝ මහත්මයා ඒ කොල්ලට මට දෙන්න ඒ ටික දෙන්න කරුණා කරලා ඒතර මම නිකන් ජෝකර් කෙනෙක් වෙනවා මම කතා කරනවා ඔබ කොල්ල අත්සන් කරනවා එපා දැන් ඔබේ ප්‍රශ්න ඔබට අහන්න පුළුවන් අපි වෙලාව බොහොම සීමිත වෙලාවක් මෙතන ඉන්නේ අපි ඉන්නේ බරපතල අනතුරක ඔබේ ජීවිතය පෞරුෂය ගොඩනගාගත්තේ නැත්නම් අපි ඉවර වෙනවා අපි ඉවර වෙන්නේ යන්නේ එතකොට දහම් පාසල තමයි හොඳම තැන ළමයින්ගේ ජීවිත ගොඩනගන්න මේ දහම් පාසල් ප්‍රතිසංවිධානය කරගන්න ස්වාමින් වහන්සේලත් එක්ක මේ මහා සංවාදයේ පටන් ගන්න ඔබේ ගමේ තාරුණ්‍ය බල ගන්නවන් සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනගන්න ඔබ මැදිහත් නොවුනොත් ඉවරටම ඉවරයි කෙටි පාරවල් නැහැ මේ සියල්ල ඔබට ඉතාම සැකවින් මේ ඉදිරිපත් කෙරුවේ අපට අපේ රට අහිමි වෙන්න යන්නේ දැන් මේ මොහොතේ රට මත ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මකයි හැමතැනම ඉඩම් මනිනවා විවිධ ක්‍රමවලට රාජ්‍ය සතු රජයේ ඉඩම් අක්කරේ දෙක විදිහට නෙමෙයි විවිධ කල්ලි කණ්ඩායම් අතට විවිධ ක්‍රමවලට පත් කරනවා අක්කර ලක්ෂ ගණන් රට පුරාම එතකොට මේ කතාව ඔබ වටහා ගත්තේ නැත්නම් මේ ගම් සියල්ල ඉවර වෙනවා 2050 තමයි ගමනාන්තය ඔබට ප්‍රශ්න අහන්න පුළුවා මම වේගින් ඔබට කතාව කිව්වා මේ පුංචිම ළමයා මොකද කරන්න ඕනේ ඇකේ ඉන්න පුංචි ළමයා වෙනුවෙන් වැඩිහිටියන්ට මොකද කරන්න පුළුවා ගම ගොඩ නගන එක ගම දාලා ගිල්ල හරියන්නේ නැහැ ගමේ සුළු කර්මාන්ත මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කරන එක ගොඩ නගන එක කවුරුත් ඔබව ගලව ගන්නෙ නැහැ අපි නැගිටේ නැත්තම් මේ පන්සල් බලගැන්වුවේ නැත්තම් අපි හාමුදුරුවනේ අපි ඉවරයි රට වටේම තියෙන පන්සල් ඉවර කරන්න හදන ඒ සඳහා ස්වාමින් වහන්සේලාම් පාවිච්චි කරනවා විශාල ප්‍රමාණයක් 78 විවස්ථාවේ 9 වෙනි වගන්ති ගලවන්න හදන විවස්ථා කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි ස්වාමින් වහන්සේලාම ඇවිල්ලා කියනවා 9 වෙනි වගන්ති ඕනේ නැහැ කියලා ඔබට තේරෙන්න කිව්වොත් පන්සල් ඉවර කරන්න සමාජ මාධ්‍ය තුල විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා ස්වාමින් වහන්සේලාට ගහනවා පන්න පන්න ස්වාමින් වහන්සේලාත් ඒ උගුලට අහුවෙලා තියෙනවා බුදුදහම බුද්ධාගම බුදු සසුන ඉවර කරනවා හේතුව පන්සල් මත තමයි ගම තියෙන්නේ ගමේ කේන්ද්‍රයේ පන්සල පන්සලට ගහපු ගමන් ගම ඉවර වෙනවා හොඳට මතක තියාගන්න උතුර නැගෙනහිර ගිලිහෙමෙන් තියෙන්නේ රටේ සෙසු පළාත් සියල්ල බැඳෙන්නේ පන්සල් එක්ක පන්සල් තමයි ගමේ කේන්ද්‍රය පන්සලට ගහපු ගමන් ගම ඉවරයි මේ වැඩේ වෙමින් තියෙන්නේ ඉඩම් කොල්ලයක් මේ කතාවට සම්බන්ධයි දැන් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් මේ මයික්‍රෝෆෝනේ අරගෙන එතකොට ඔබේ ප්‍රශ්න මගේ පිළිතුරු සමග මේ සංවාදයේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යනවා. ඔබ හිතුවොත් කමන්නේ අපේ ගම අපිට ඕනේ නැහැ. රටම අපිට ඕනේ නැහැ. අපි වෙන රටකට යනවා කියලා හිතුවොත් අපි යනවා. සංවාදයේ එපමණයි. ප්‍රශ්න අහන්න පුළුවන් ඔබට. ඔබ නොදන්න කතාවක් මේ කිව්ව ඔබට. අපි කොහොමද ආහාර සුරක්ෂිතතාව ගොඩනගන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවාදයේ එයයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රාජ්‍ය විසින් නියෝගයක් දීලා තිනවා ආහාර සුරක්ෂිතතාව ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සමග එකතු වෙලා මේ සංවාදයේ ගොඩනගෙන අතරතුර මේ අනතුරු ඔබට කියා දෙනවා සුළු කර්මාන්ත මධ්‍ය කර්මාන්ත ගොඩනගන්න බැරි ඉන්දියානු චීන ඇමරිකානු මැදිහත්වීමක් තියෙන නිසා අපේ සත්ත්වපාලන ක්ෂේත්‍රයෙන් ඉවර කරන අවසාන සංඥාව තමයි බිත්තර ඉන්දියාවෙන් ගෙන සංඥාව අපේ ගමේ සත්ත්වපාලනේ නැද්ද එකපාරට බිත්තර හිඟයක් හදනවා ඒ සඳහා අපේ බූරුව පාවිච්චි කරනවා
වොයිස් කට් දෙනවා කන්ටේනර්ස් පිටින් පිටර ගේනවා පිටර කර්මාන්ත ඉවරයි සුළු කර්මාන්ත ඉවර කරලා දානවා අපි හංගන්න වෙනවා ගොවිබිම් ඉවර කරනවා මාතර නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් හදන බොරුවට හදලා හාමුදුරුවනේ මුළු පැත්තෙම ගොවිබිම් ඉවර කරලා දානවා දැන් මම මේ අරගලේ ඉන්නවා බැහැලා ඉන්නේ අරගලේ බුද්ධිමේ අරගලයක් අපි ගම දැනුවත් කරනවා මාතර මාතර විශාල ප්‍රමාණයක් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා දැන් ගොවි බිම් වල හිටපු ගොවියෝ ගොවි බිම් අත්තරලා යනවා එයි ඉඩම් ටික කොල්ල ගන්න බෑ ගොවි තන කෙරුවොත් දැන් වේගෙන් ගොවියන්ට ගොවි බිම් එපා කරනවා විවිධ උපක්‍රම පාවිච්චි කරලා ඒක විදිහක් ඔබ ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන් ඔබේ යෝජනා අදහස් මේ වැඩසටහන අපි අන්තර්ජාලයට දානවා හිට හැන්දෑ වෙනකොට දාන්නේ අපි පණිවිඩයක් දෙනවා තානාපති කාර්යාලවලට මහ කොමසාරිස් කාර්යාලවලට අපි ගම සංවිධානය කරනවා පුංචි ළමයි බල ගන්නවා වැඩිහිටියන්ට මේ කතාව නොතේරෙන්න පුළුවන් මේ වැඩේ වෙනකොට වැඩිහිටියෝ ගිහිල්ලා 2050 වෙනකොට දැන් ඉන්න ජනාධිපතිවරුගේ වයස අවුරුදු 102යි දැන් ඉන්න බොහෝ වැඩිහිටියෝ 2050 දී ජීවතුන් අතර නැහැ ආචාර්යවරු මහාචාර්යවරු මේ රටට විරුද්ධ වැඩ කරන අමාත්‍යංශ ලේකම්වරු විවිධ පක්ෂ නායකයෝ එතකොට නැහැ ජීවතුන් අතර හිටියත් රෝදපුටු යන කාලයක් එතකොට ඊටාම දරුණු තත්ත්වයක් රට මත තිබෙනවා කවුරුත් ඔබ බේරගන්නේ නැහැ කල යුත්තේ කුමක්ද ප්‍රශ්නේ ඔබෙන් ඒ සාකච්ඡාව ඉස්සරහට යන්න පුළුවන් ප්‍රශ්න මෙතන තරුණ අයත් ඉන්න මට පේනවා කීප දෙනෙක් ඔබට අහන්න පුළුවන් ප්‍රශ්න කැමැති ප්‍රශ්නයක් මම සර් ඔබතුමාගෙන් අසන්න කැමැති අපි මේ රට ගලවා ගන්න කෙසේද කියලා අපේ වයස ඉවරයි නමුත් අපේ පොඩි ළමයි තව ජීවත් වෙන්න ඕනේ මගේ දරුවෝත් ජීවත් වෙන්න ඒ නිසා මම අපට ඔබතුමා දන්න දෙයක් කියන මේ රට ගලවා ගන්න කෙසේද කියලා මේ සියලු දෙනාටම මම වැදගත් ප්‍රශ්නය දරුවන්ට අනතුරු කියලා දෙන්න එච්චරයි දැන් අපි ප්‍රශ්නේ වටහා ගන්නකොටම අපට උත්තරේ හම්බ වෙනවා අපි දන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපේ හිත වැඩ කරනවා අහවලා බලයට ගිනලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට තමයි රට ගොඩන ගන්න පුළුවන් අපි ලෙඩේ දන්නේ නැහැනි ලෙඩේ දන්නේ නැතුව බෙහෙත දීපු ගම ලෙඩ මැරෙනවා අංක 1 දැනුම අංක 2 දැනුම අංක 3 දැනුම ඔබේ අනාගත પરම්පරාවට අනතුරු කියා දෙන්න මේ පුංචි දරුවට කියා දුන්නොත් ඇත්තට මොකද වෙන්නේ කියලා දේශපාලනඥයින්ට මෙයව රවට්ටන්න බෑනේ බොරු කියන්න බෑනේ ඔහු දන්නවනේ දැන් මේ රටේ ව්‍යවස්ථාව ඇස් දෙකෙන් දැකලා නැති ව්‍යවස්ථාව කියන්නේ කෑමක්ද කියලා දන්නේ නැති ඔහු ව්‍යවස්ථාව වෙනස් කරන්න කතා කරනවා පාර යවන එවුනුත් කියනවා එකම රට මේ ලෙඩි හැදිච්ච විවස්තාව දැකලවත් නේ හාමුදුරුවනේ අහුවාම කියනවා ඔය ජේආර් ගේ විවස්තාව වෙනස් කරන්න ඕන දැකලා තියෙනවද නෑ මම දැකලා නෑ මොකද්ද මේ ලෙඩේ අපිට ලෙඩක් හැදිලා තියෙනවා ඔබ දැනගන්න ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ කොහෙද ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ කොහෙද තියෙන්නේ බෝගල ඔබ දන්නවද ඒක දන්නේ අපේ රටේ ලෝකේ හොඳම දේවල් සැහැණ ප්‍රමාණයක් තියෙනවා හැබැයි අපි ගොන්නු නිසා බූරුව නිසා දන්නේ නැති බව දන්නේ නැති නිසා වෙන රටවල් වලට කඹරනවා අපේ රටේ ලක්ෂ කාමාර දෙක ගන්න කම්කරු ඉන්නවා ඔබ දැනගන්න වරාය ඉන්නවා ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්නවා ලංකා විදුලිවල මණ්ඩලයේ ඉන්නවා මම පුද්ගලික අංශයට ජනමාධ්‍ය ඇසුරු කරගෙන මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ සංවාදයක් ගොඩනගනවා මගේ එක වෘත්තියක් කිය මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකවරයෙක් විදිහට අමාරු වෙළඳ ක්ෂේත්‍රවල මම වැඩ කරලා තියෙනවා වැඩ කරමින් ඉන්නවා මම බෝගල පතලෙත් වැඩ කරලා තියෙනවා සමාජයේ බලගන්වන එකම අරමුණේ අපේ කර්මාන්ත කරන ඊටාම දියුණු මට්ටමක තියෙන්නේ හොඳ පඩි ගන්න කම්කරුවෝ නෑ වගේ ඉන්නවා දැන් අද දවසේ පෙදරේරු මහත්මෙක් කීයක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ පොඩි වැඩකට 3500ක් 4000ක් 5000ක් ගන්නවා නිකන් එන්නේ පොඩි වැඩකටත් ඒ ගාන ගන්නවා ඔය අපේ වාහනයක මොකක් හරි පොඩි දෙයක් වුණාම අපි යනවනේ ගරාජ් එකකට අස්ප ගණන් ගන්නෙ හැබැයි අපිට නෑ කෝ ගන්න සල්ලි එක බොනවා එක නාස්ති කරනවා පිළිවලක් නැහැ අපි විහිං හිඟන්නොත් වෙලා තියෙනවා දූෂණ වංචා අක්‍රමිකතා වෙනම ඒ වෙනම කතන්දරයක් ඒ ප්‍රශ්නේ වෙනම අපෙත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපේ නාස්තිය ජීවිතේ කලමනාකරණය කරගන්න බැරිකම නොදන්නාකම නොදන්නා බව නොදන්නාකම කල යුත්තේ අනාගත પરම්පරාවට දැනුම දෙන්න මොකද්ද වෙන්නේ කියලා කියන්නේ මේ රට විශිෂ්ටතම රටක් මේ ළමයින්ට කියා දෙන්න මේ භාෂාව යගේ ජනමාධ්‍ය සිංහල භාෂාව ඉවර කරනවා සමාජ මාධ්‍ය සිංහල භාෂාව විනාශ කරලා දානවා ලෝකයේ තියෙන හොඳම භාෂාව. ඇයි? එක යෙදුමකට යෙදුම් විශාල ප්‍රමාණයක්. විවිධ උච්චාරණයන්, ඉහළ ව්‍යාකරණ පද්ධතියක්. අපේ කාලකන්ණි කියනවා ලෝකේ වඳ වෙන භාෂාවක්. කෝටි දෙකකට කිට්ටු ජනතාවක් කතා කරන විවිධ පොතපත ලියලා තියෙන දැවැන්ත භාෂාවක්. වඳ වෙන භාෂාවක්. ඒ කියන්නේ අපි සියතින් බෙල්ලවල දාගෙන ඉන්නේ මේ දැන්. අපි 60 70 80 90 දශකවල විශාල ගීත සමුච්චයක් නිර්මාණය කරලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි මේ රටේ හදවත ගීතේ හදවත කෝ දැන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි විනාශ කළ දැම්මා. ඒ වෙනුවට සිරස ගෙනල්ලා දැම්මා. කැපිටල් මහරජා වැස්සුවා. මං කියන ජනමාධ්‍ය ගැන හුවුත් ඔබට කරලා තියෙන වැඩේ. මේ මොහොතෙත් රටේ ජනමාධ්‍ය ජාවාරම්බවට පත් කරලා තියෙනවා. ජනමාධ්‍ය කියන්නේ බිස්නස් කාර්යෝ. ඔබ විකුණනවා. කසි කබල් ටෙලි නාට්‍ය පෙන්නනවා. අර 60 70 80 දශකවල ගීත තමයි විකුණන්නේ. රියැලිටි ෂෝස් අරන් බලන්න. මේ පැත්තෙන් රියැලිටි ෂෝස් අර පැත්තෙන් ගම කොල්ල කනවා. ඔය ගම්මැද්ද කියන්නේ කැපිටල් මහරජාගේ ගම කොල්ල කන ව්‍යාපාරයක්. ගමේ ජල මුලාස්ස කොල්ල කනවා. රටේ ජල කොල්ලයක් මේ මොහොතේ සිද්ධ වෙනවා. මම 2007 පොතක් ලියනවා ජල රකුසන්ට එරෙහිව කියලා. මම පොත් ගණනාවක් ලියලා තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු ආමතුනේ අඬලා කැමරා ඉදිරි දුක කියනවා කැපිටල් මහරජාට. එතකොට කැපිටල් මහරජාව පෙන්නලා විවිධ අය මුදල් දෙනවා ගමේ ජල මුලාස්ස අල්ලනවා. දවසක් වෙන ඔබට කැපිටල් මහරජාගෙන් ජලය මිලදී ගන්න වෙන. එතකොට අපි මැරිලා. ඔවුන් වැඩ කරන්නේ අවුරුදු 10 20 30 40 50 රෝඩ් මැප් එක. අපි එදා වෙල ට්‍රැවල්ස් අපි කෑවා බිව්වා බුදිය ගත්තා. මුකුත් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. අපි කාටරි බැන බැන නිදා ගන්නවා. එතකොට අපි දැනුම සම්පාදනය කරුවේ නැත්තම් ඉවරම තමයි. ඔබ හෙවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ලෙඩේ හොයාගන්න ජීවිත කාලෙ මේ ළමයින්ට කියා දෙන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි ලෙඩ වෙන්නේ? ජරාව කන නිසා. වැඩියෙන්. ඇයි ජරාව කන්නේ? අපට අපි ගමේ කෑම නැද්ද? මම ඔබෙන් අහනවා. ගමේ කෑම නැද්ද? අපට ගමේ කෑම එපා වෙලා. එපා කරවලා. අපි කන්නේ මල්ල ජරාව. අපිට වැඩියෙන්ම මුදල් වියදම් වෙන්නේ ජරාව කන්න. ඔබ හොයලා බලන්න. කැකුළු හාල් බත් රසායනික දුම් තියනවා තමයි අමතක කරමුකෝ හොඳයි කියලා අපි හිතමුකෝ කැකුළු බතක් එක්ක පොල් සම්බෝලයක් හදන කීයක්ද යන්නේ? අපි රසවත් කෑමක් නේ. එහෙම නෙවෙයිද? පොල් සම්බෝලක් එක්ක බතක් කියන්නේ කීයක්ද යන්නේ අපිට? අපි මල ජරාවනේ කන්නේ. ගමේ එළවලු කොරටු යලි පණ ගන්වන්න මොකද තියෙන ප්‍රශ්නේ? ගමේ එළවලු පළතුරු කන්න අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කිසි ප්‍රශ්නයක් නැහැනේ. වරක ගහේ වරක හැදෙනවානේ. අපි වරක ගහ කපනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතම සරල කතාවක්. තව ප්‍රශ්න අහන්න බලන්න. ඔබ අත්විඳ පුංචි කාලේ ළමා ජීවිතේම ළමයින්ට කියලා දෙන්න. ළමයි පිස්සු වෙන එක නවත්තන්න. අද සල්ලි පිස්සුවක් හැදිලා අන්තර්ජාලයේ මිනිස්සු පිස්සු වට්ටනවා. නැති දේවල් හොයනවා. වැඩි නවත්තන්න ඕන අපි. ළමයාගේ පෞරුෂය දන්න ඕන හදපු ගමන් ප්‍රශ්න විසඳෙනවා. මේ ළමයා හොඳට ඉගෙන ගත්තොත් හොඳ නීතිඥවරයෙක් වුණොත් 24 පැයෙන් රට වෙනස් කරන්න පුළුවන්. ඇයි නීතිඥවරු විකිණිලා? පල් හොරු නඩු විකුණනවා. දෙපැත්තෙම සල්ලි ගන්නවා. රාජ්‍යනෝන සංවිධාන වලට කඹරනවා නීතිඥවරු. කළු කෝට් කාර්යෝ. ගමේ හොඳ කොල්ලෙක් හොඳ නීතිඥවරයෙක් වුණොත් මෙහෙම කරද්දී රට උස්සන්න පුළුවන්. ඔබ දවසක විනිසුරුවරයෙක් වුණොත් රට වෙනුවෙන් කතා කරන්න, රට වෙනස් කරන්න පුළුවන්. එක අමාත්‍යංශ ලේකම්වරයෙකුට පුළුවන් මේ රට වෙනස් කරන්න. මතක තියාගන්න. එක අමාත්‍යංශ ලේකම්වරයෙකුට පුළුවන් දේශපාලන බලාධිකාරියට ඇඟිලි දික් කරලා ඔක් කරන්න එපා කියන්නේ. එකෙක්වත් කියන්නේ ඇයි? ළමයි ඉන්න පිට රට. දේශපාලනඥගේ ළමයි පිට රට. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ ළමයි පිට රට. උන් එහෙ. ඒතර උන්ට මේ රට වැඩන්නේ. රට ඉවර කරන්න. ළමයිට ඒ යථාර්ථය කියලා දෙන්න. ඉගෙන ගන්න කියන්නේ. එක අධ්‍යාපනේ, දෙක අධ්‍යාපනේ, තුන අධ්‍යාපනේ. වෙන මොකුත් නැහැ. ඔය ෂෝට්කට් හොයන්න එපා. IT කියන්නේ එක විෂයක් විතරයි. හාමුදුරනේ මේ දවස්වල ලෙඩක් හදලා තියෙනවා. තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නලු. තොරතුරු තාක්ෂණය ගැන එක විෂයක් විතරයි. ඛණ්ඩ දෙක. තොරතුරු තාක්ෂණයෙන් පුළුවන් වෙනත් විෂය ක්ෂේත්‍ර ඉස්සරහට ගෙනියන්න. දැන් ඉංජිනේරුවෙකුට IT ටෙක්නොලොජි තියෙනවා නම් ඉංජිනේරු වෘත්තිය දියුණු කරන්න පුළුවන්. වඩා පහසුවෙන් දත්ත ගබඩා කරන්න පුළුවන්. ඒ එකම විෂය කරුවොත් මොකද වෙන්නේ? අපි කම්කරු වෙනවා. IT හැමතැනම තියෙනවානේ. ඉන්දියාවේ පඳුරකට පයින් ගැහුවාම IT ඉංජිනියර්ස්ලා විසවෙන හොවගාලා. IT රස්සා තිනවද එහෙම? එහෙම රස්සා නැහැ. හැබැයි ලෙඩක් හදලා තිනවා අපිට. උඹලා IT ඉගෙන ගන්නල වෙන මොකුත් ඕනේ නැහැ. අපි දුප්පත් කරන්න යන්නේ. අපි නැති කරන්න යන්නේ. අහුවෙන්න එපා, ලනු කන්නත් එපා, ළමයට උගන්නන්න. ළමයින්ගේ ළමයින්ට උගන්නන්න. ප්‍රශ්න තියෙනවද අහන්න? මේ මයික්‍රෝෆෝනේ දෙන්නකෝ. සියලු දෙනාගේම අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. ඇත්තටම අපි ඈත අතීතයත් මෑත අතීතයත් එක්ක බැලුවම අපි ඈත අතීතයේ අපි ගතිභාවයෙන් නිදහස් වුණා. නමුත් මෑත අතීතයේ අපි බුදෙක් ඉන්නේ අපේ ජනතාව ගොඩාක් ගතිභාවයකින්. හේතුව පිටරටට ගතිභාවයෙන් නිදහස් වෙච්ච අපි මෑත අතීතේ මෑත වර්තමානයේ අතීතයයි අතර අපි යලිත් විදේශ රටවලට ගැතිභාවයකින් හිටියා. අපිට දැන් කරන්න තියෙන එකම විකල්පය අපේ දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු වෙනවා. ආහාර සුරක්ෂිතතාවය සංවර්ධනය, ආර්ථික පෞද්ගලික හා සමාජීය සංවර්ධනය, සියල්ල අපි දරුවන්ගේ ආකල්ප වලින් අපි දරුවන්ගේ ආකල්ප
මේව වෙනස් කරන්නට ඕන අපි යමක් දකින්න විදිහ අපි වෙනස් කරන්නට ඕනි කියන ආකල්පය තමයි මගේ මේ අදහස අනිත් එක තමයි සර් අපේ දරුව ඇත්තටම නිකන් තාක්ෂණයෙන් වල්මත් වෙලා ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කන්නේ මොනවද බොන්නේ කොනෝද අම්මා තාත්තා කවුද සහෝදරයා කවුද නෑදෑය කවුද අසල්වාසිය කවුද මේ මෙලෝ සගසාරයක් නෑ පුදුම විදිහට අබ්බැහිවීමක් තියෙන්නේ මට අපිට මට මගේ අදහසක් මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා පුළුවන් නම් සර් YouTube channel එකක් හදලා දැන් හැමෝම ඒ තාක්ෂණයේනේ ගැටෙන්නේ YouTube channel එකක් හදලා අපේ දරුවන්ගේ ආකල්ප අපි වෙනස් කරන්න මොකක් හෝ විකල්පයක් අපි දැඩි හිටිය විදිහට අපි ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා මොකද දරුවන්ට රටේ ප්‍රශ්න කිසි මේ වැඩි හිටිය අපට අපේ රටේ ප්‍රශ්න අවධානය යොමු වෙලා තියෙන්නේ නමුත් මම මේ පිටිපස්සේ ඉන්න මේ මේ ගොල්ලන්ට ඒ අවධානේ හරි අඩුයි හේතුව මොකද නවීන තාක්ෂණියත් එක්ක ඒගොල්ලෝ වල්මත් වෙලා ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියන එක ඒගොල්ලොම අතරමං වෙලා තියෙන්නේ ඒ හින්දා YouTube channel එකක් හදලා ඔන්න ඔය ආකල්පමේ වෙනස වැඩි හිටියෝ විදිහට අපි ක්‍රියාත්මක කරමු කියලා මේ අවස්ථාවේදී කියනවා ඒත් එක්කම අර ඈත අතීතයේ අපේ දෙමව්පියෝ අපේ ගෙවල් වල අට්ටි ගහලා වී තිබ්බත් අපේ අම්මලා අපිට වී ඇටයක් අහක දාන්න දුන්නේ නැහැ වී ඇටයක් අහක දැම්ම නම් අපි ටොකු කාපු වරන්ත වාරයයි බත් ටිකක් අහක දැම්ම නම් අපි ටොකු කාපු වාත අනන්ත බාර අනන්ත වාරයයි अपे अम्मला अब हट अब सुरक्षित भाव एतकोट पाउले आहार हटाव गेनियातीते अपे दिमापि अब टिकेन्न ए हिंदी अमता दुरकट सार्थक मे वेनकोट इन नम तपे दारू अभी कि पूते खाण पुलुअर मट बेदागा विशीकरण्यप नम वर्तमान हिम बेलुहाम अभी दंगो पार्टी एकट गिहाम दाने गेदर एकट गिहाम मेह नार बेदनो मे का बेदनो ये का बेदनो अंतिम उक्कम डास्पीन अन्े वगे अभी खान बोने के इंदला इंदगाने के इंदला अपे दर अंट किया अपे हट गेन अपीट दिया खाटा तीतागन बे मे गति भावे निधासला मे आकल्प मे विन सतिकला अपे दरोटी का गोहमारी गुडगम अपे दरु अंट रटा कितर गरम रट दाले अने मे वटी अभी मेके बैठना अभी मेके गोडे मुख्य ना आकल टीका देन सुना अभी यूट्यूब चानल अदाल उन्नो टीका मे थाक्स ने उसे विधा मे විහිදු වල යවන්න පුළුවන් නම් අනික ගොඩක් වටිනවා කියලා මම මේ අවස්ථාවේදී කියනවා සර්. ඔබේ අදහස ඉතාම අනර්ගයි විශිෂ්ට ඔබ හොඳ කාන්තාවක් ප්‍රබල මතයක් ඔබට තියෙනවා. කල යුත්තේ ළමයින්ගේ ඔළුව හදන එක. ආකල්පෙම වෙනසක්. කාමතුන් එකතු වෙලා මේ ළමයින්ගේ ඔළුව හදන්න ඕනි. හදන්න දෙයක් නැහැ විනාශ නොවෙන්න සූදානම් කරලා තියෙන්න ඕනි. ළමයාගේ ඔළුව හොඳයි. අපේ ජාන හොඳයි. හෙළ ජාන අතීත උරුමය අපිට තියෙනවා. ළමයාගේ ඔළුව විනාශ කරනවා ජනමාධ්‍ය සමාජ මාධ්‍ය දේශපාලන බලාධිකාරී නිලධාරීන් බලධාරීන් වැඩිහිටියෙක් කට අරපු ගම ළමයා ඉවරයි රූපහිනී රූපහිනී බලනකොට අපිට පේනවා ආචාර්ය අහවලා මහාචාර්ය අහවලා කතා කරන්නේ දෙකයි පණේ කතා එහෙම කිසිදු ආකාරයකට ළමයාට ගන්න දෙයක් නැහැ ඒතර අපි අප කළ යුත්තේ ළමයාගේ ඔළුව හදන එක හදන එකටත් වඩා ළමයා විනාශ නොවි රකගන්න එක ඒ කියන්නේ අනිත් අයට ළමයාගේ ඔළුව කන්න දෙන්න එපා ඒක තමයි කතාව ඔබ YouTube channel එක ගැන කියපු නිසා දැන් කවුරු හරි හිතයි YouTube channel එක ප්‍රවර්ධනය කරන්න හදනවා කියලා ඒ වැඩේ අපි කරමින් ඉන්නේ දැනටමත්. දැන් මේ අද වැඩසටහන හෙට වැටෙනවා මේ රූගත කරන්න ඒ සඳහා YouTube channel එකට වැටෙනවා. ඔබට පුළුවන් chapa 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 temples මේ පන්සල්වල විශාල වැඩසටහන් මාලාවක්. ළමයින්ට අපි කතා කරනවා. අදත් අපි උදේවරුයි ළමයින්ට කතා කරමු. මොකද්ද මේ පන්සල? ගංගාරාමේ. අපි ළමයින්ට කතා කරා ඉතාම හොඳ සංවාදයක් ළමයි ඉතාම ප්‍රබල ප්‍රශ්න ඇහුවා. ඒ වැඩසටහනත් මේ වැඩසටහනත් දවස් දෙකක් වගේ ඇතුළත වැටෙනවා. චාපැට් ටෙම්පල්ස් විශාල ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. දැන් ඔබ මේකත් දැනගන්න මේ අන්තර්ජාලය අපේ නෙමෙයි. ඕන මොහොතක මේ අන්තර්ජාලය හකුලව දාන්න පුළුවන්. තත්පරේ යන්නේ අපට සියල්ල අහිමි වෙන්න පුළුවන්. අනතුරක්. දැන් නිදහස් චැනලේ මම පවත්වාගෙන යන චාපා නිදහස් කියලා චැනලය පවත්වාගෙන යන දෙපාරක් හැක් කෙරුවා. හැක් කරනවා කියන්නේ මොකද්ද? චැනල් එක නේ කාර්ද කියන්නේ ග්‍රාමසේක මහත්මයාට කියනද පොලිසියට කියනද අපේ පාලනයෙන් තොරයි අන්තර්ජාලය අපේ නෙමෙයි අපෙන් සල්ලි ගන්නවා විතරයි අපිව සූරා කරනවා විතරයි අපව පාලනය කරන්න බැරි මොහොතේ වුන් යතුරු අතර ගන්නවා නිදහස් චැනලය දෙපාරක් හැක් කෙරුවා බලද්දි නෑ දැන් නැවතත් ඒ වෙන්න පුළුවන් හැබැයි ඒ නැති වෙච්ච වැඩසටහන් සියල්ල ගබඩා කරලා අරගෙන තියෙන්නේ ඒ සියල්ලයි දාලා තියෙන්නේ පාසල් වල කරන්නේම චාපැට් ස්කූල්ස් බලන්න චාපැට් ටෙම්පල්ස් පන්සල් චාපැට් යුනිවර්සිටිස් විශ්වවිද්‍යාල වල කරන සංවාද විශාල ප්‍රමාණයකට මම ගිහින් තියෙනවා එක රුපියලක්වත් ගන්න නැතුව මම යන්නේ මම වැඩ කරලා උපයන මුදල් වලින් මේ වැඩේ කරන්නේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක රුපියලක්වත් මේ නිලධාරි මහත්තුරුන්ට දෙන්නේ නැහැ. ඔහු වෙන්නේ ඔහුගේ බයිසිකලෙන්. අද අපිට උදෙත් වැඩ තිබ්බ හැන්දෑවෙත් වැඩ තිබුණා. මේ රුවන්ගේ ආදරණීය බිරිඳ තමයි දවල්ට කෑම හැදි. මම නම් කෑවේ නැහැ. මට බල කිරු මට බඩගිනි තිබුණේ අපේ අනෙක් සහෘදයන් දෙදෙන කෑවේ gederi. එතකොට රුවන්ගේ බිරිඳ තමයි කෑම දුන්නේ අපේ අයට. අපි කොහෙන්වත් එක රුපියලක්වත් අරගෙනත් නැහැ කායින්වත් යපෙන්නෙත් නැහැ. බය නැතු කතා කරන්න ඒ නිසා. එතකොට මේ සංවාදයේ අරමුණ මහජනතාව දැනුවත් කිරීම. ඒ වැඩේ අපි පටන් අරන් තින්නේ ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඊට අමතරව මම පොත් 14ක් ලියලා තියෙනවා. මේ රටට වෙන්න යන දේ ගැන පොත් ලියලා දැනුම සමාජගත කරලා තියෙන්නේ. ඔබ ඉල්ලුවොත් වෙලාවක පොත් දෙන්න. එකම දේ මේ සංවාදයේ එක දිගට ගෙනියන්න ඕන. මෙතනින් නවත්තන්න එපා. මේ මගේ වැඩක් නෙමෙයි. ඔබේ වැඩකුත් නෙමෙයි. නූපම් પરම්පරාවන්ගේ වැඩක්. රට නැති වෙන්න යන්නේ. පෞරුෂය ගොඩනගන්නේ කොහොමද? ඔළුව හදාගන්නේ කොහොමද? බොහොම සරල ප්‍රශ්නයක්. අපි වැඩි පටන් අරගෙන තියෙන මහත්මිය අද කියලා බලන්න පුළුවන්. හෙට වෙනකොට චාපය ටෙම්පල්ස් මේ පන්සලේ නමත් එක මේ වැඩසටහන තියෙනවා. සියලුම කතා තියෙනවා. ඔබේ කතාවක් තියෙනවා. ඔබට පුළුවන් එක එක්කෙනාට පෙන්වන්න මෙන්න මම කියපු කතාව. ඒ කතාව තමයි සමාජගත කරන්න ඕන. ඇයිගේ අදහස ඉතාම හොඳයි. අප කල යුත්තේ ආකල්පමය වර්ධනයක් කියනවට වඩා ඔළු විනාශ කරන එක නවත්තන එක. එච්චරයි කරන්න තියෙන්නේ. මේ ළමයි බොහොම වාසනාවන්ත ළමයි. ළමයි ඉවර කරන්නේ කවුද? ජංගම දුරකථනේ. ඔන්ලයින් අධ්‍යාපනයේ ඉඳලා ළමයා පිස්සෙක් වෙලා ඉන්නේ. අන්තර්ජාලයට ගියාම මොනවා බලනවද මොනවා නොබලනවද කියලා ළමයා දන්නේ නැහැ. දැනගන්න බෑනේ. බහුබූත රූප පේනවා. වීඩියෝ වැඩසටහන්. වනචාරී රූප. මම දැක්කා දැන් මෙච්චර කාලයක් සාමාන්‍යයෙන් ඔය ඔබට කිව්ව තේරෙද්ද නැ වැඩිහිටියන්ට මුහුණු පොත කියලා එකක් තියෙනවා Facebook. ඒ Facebook දීලා තියෙන්නේ මේ සාමාන්‍ය ජනී ජනයාට. Twitter, LinkedIn කියලා වෙනම අවකාශ දෙකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ ටිකක් අර පිලිගත් මට්ටමේ ජනී ජනයා වෘත්තිකයන්. හැබැයි මම දැක්කා Twitter තුලත් මේ වෙනකොට ඊටාම වනචාරි රූප රාමු දානවා. බලන් ඉන්න බැරිව තියෙනවා. ඒතර කෙනෙක් ඒක දිහා බලන් ඉන්නකොට කෘත්‍රිම තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, Artificial Intelligence නිසා එක දිගටම බලන කෙනාට ඒව පෙන්නනවා. දිනු කරලා තියෙන්නේ. දැන් ඔබ අරගෙන අන්තර්ජාලයෙන් මෙහෙම ඔබේ Facebook එකේ බල්ලන්ගේ රූප බලන්න පටන් ගත්තොත් එක දිගටම බල්ලන්ගේ රූප එනවා. ඒ අපිව කියව ගන්නවා. එතකොට අපිව ඉවර කරන තැනක තමයි සමාජ මාධ්‍ය තියෙන්නේ. ඇයි ඒ? ලෝකයේ ආර්ථික පිරමීඩයක් මතක තියාගන්න. බිම් මට්ටමේ ජනේ ජනයා දුප්පත් කරපු තරමට තමයි පිරමීඩේ පවත්වාගෙන යන්න පුළුවන්. ඇති නැති පරතරය පවත්වාගෙන යන්න ඕන. ඇති එකාට ජීවිතය. නැති එකාට මරණය. මේ තමයි යථාර්ථය. එතකොට දැන් සමාජ මාධ්‍ය තුල වෙලා තියෙන්නේ නැති බැරිය උන් නැතිම වෙලා යනවා. නූගත් වෙනවා. දැන් මේ මොහොතේ මේ රටේ පුද්ගලික පාසල් හාමුදුරනේ වැඩ. ජාත්‍යන්තර පාසල් වැඩ. ගුරුවරු වැඩ. රාජ්‍ය පාසල් උඩ බලාගෙන ඉන්නවා. ගුරු විදුහල්පතිවරු පාරේ. පිකටින් කරනවා. උද්ඝෝෂණ කරනවා. ජාත්‍යන්තර පාසල් උගන්වනවා. මම දන්න ජාත්‍යන්තර පාසල් වල ළමයි ඔබ විශ්වාස කරන්න නැහැ කිව්වට අපස උසස් පෙළ කරන ගමන් සිංගප්පූරු විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙන උපාධිය කරන්න අවුරුදු 20 ගණන් වලදී උගතෙක් වෙනවා රට විකුණන උගතෙක් වෙනවා ගමේක පොල් කඩනවා පොලුත් නැහැ දැන් කඩන්න ඉස්සරහට ඉඩන් ටික කොල්ල කෑවට පස්සේ පොල් කඩන්න ඒ රස්සාවක් නැති වෙනවා අපි නූගත් වෙනවා දවසින් දවස කෝ දැන් මේ රටේ උගත්තු කෝ දැන් කලාකරුවෝ කෝ දැන් ටෙලි නාට්‍ය කෝ දැන් ගීත කෝ දැන් සිනමාව මුකුත් නැහැ 60 70 80 90 දශක දක්වා අපි මහා සිනමාවක් ගොඩනගලා තියෙනවා පොත්පත් තොගපිටින් ලියලා තියෙනවා දැන් පොත් ලියනවද අපි හැම එකාම ජංගම දුරකථනේ අතේ තියාගෙන පිස්සු කෙලිනවා පොඩි ළමයි මැද වයසේ වැඩි හිටියෝ අපි මඤ්ඤං වෙලා ඉන්නේ මං කිව්ව ඔබට මේ වැඩේ වෙලා තියෙන අපිට විතරයි චීනු ලෝකේ පුරාම චීන බලය පතුරුව හරිනවා ඉන්දියානු ඉන්දියානු බලය පතුරුව හරිනවා ඇමරිකානු ඇමරිකානු බලය පතුරු හරින අපි චීන බලය පතුරු හරිනවා ඉන්දියානු බලය පතුරු හරිනවා ඔබ කිව්වා හරි ගැති කමේ උපරිම අපි අපේ නොවන වෙන එකෙක් වෙලා සතෙක් හැදිලා සිංහල කතා කරන්නත් බෑ ඉංග්‍රීසි කතා කරන්නත් බෑ වෙන භාෂාවක් කතා කරන්නත් බෑ විභාගයක් අසමත් වෙලා මෙලෝ හැකියාවකුත් නැ ජංගම දුරකථනයේ කතේ තියෙනවා ඉරිච්ච ඩෙනිම් එකක් ඇඳ ගන්නවා කොණ්ඩෙ ටින් කරනවා මෙහෙම කරාඹු දෙකක් දානවා නහයත් කරාඹුවක් දානවා සතෙක් හැදිලා රට පුරාම මේ ලෙඩේ දිනනවාද? අමුතු සතෙක් හැදෙනවා. ඊළඟට වෙන්නේ යන්නේ ඒ සත්තුන්ගේ කර්මතින් ඉඩන් ටික කොල්ල කනවා. කතා කරන්න එකෙක් නේ. තව ටික දවසක් මෙහෙම ගියොත් ඉන්දියාවේ බීජේපී පක්ෂේ පාර්ලිමේන්තුවට එනවා. දැන් ලියාපදිංචි කරලා තියෙන්නේ. හැමතුනේ බීජේපී පක්ෂය නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂය යාපනයේ ලියාපදිංචි කරා. ඔවුන් එන්නේ ජීවන් තොණ්ඩමන්ගේ කර්මතින්.
दगन भारत से तोंडमंट इंदिया बला मिनस बला पलासभा आंडूगार वर वेड इतना अभी मोक्द अभी नतिवेन जातीय बोर्डीन कलयुत्ते धनुम संपादने की प्रश्न मौखिया उत्तर आज्ञा शोर्टकटे एक्म क्रमे जीवित काले लमाई गुड़नगा विन किसीम उत्तर आज्ञा मुखे बलेगा तत्म न्यायपत्र क्रियात्मक करना अभी दिन धनगहाल रूकड़ बोर पत्लाधीन ऐ एक्म हेतु एव कर्णे होंगे लमाई मेरटे नै नमहूत मौखिया रटहदन कथाकर्ण महायोंगी लमा एक मेरटे नै बट वर्गी मिंकिया मट मुनगैलती नो समहारे उंगी लमा इंट सिंगल कथा करतीवे खाऊद गमेका खमुरा काटद उंट खमुर इवर गमेका वेहैंड गमे पासल अदापि गिय पांसल किट्टुम पासल अतीन पासल वेहिला औरदु सीयकट किट्टु परन पासल महावादु कनिष्ठी वहला हमुदावे अडर दीला पांसल इडम पूजा कर ला हदपु पासल मेहे विराने वे दैन एस डब्ल्यू आर डी भंडार नायक विद्यालय के विद्यालय तीन कोटा रोड डे कोटा पार राजगिरी किट्टु जावरम करु पिरिसक बलबलाइना इडम को लगान पासले गुरुवरु गुरुवरु तुगानन्ने लमाई इस्कोले इन्ने दैन इस्कोले वहन ओन्न मेन्न मट दकिन कोट बडपपु दाले यान मंग हमदाम दकिनवा ए इन्न कालखन्ने गुरुवरुत निकन इन्नवा एय ओउन्गे लमाई यान्ने वेन विद्यालय वलट मार वडम मेक एकने दैन पोडी इस्कोले एकट मारु हदा गन्नवा राजकीय विद्यालय लंग हिंदा लमय राजकीय विद्यालय अर पोडी इस्कोले वहन अरिनवा ओब हितन्न वेला तीन दी अबिट गुरुवरु उगन्नन्न पटन गत्तोत् विद्वल्पति वरु पासल पालने करन्न पटन गत्तोत् सतियेन देके मासे मेरट वेनस वेनवा अपि वेड करन्न ओनि वेड करन्ने वैद्यवरया लेड हदिनगम बलन इन्न मोकटद विविध औषध लीला लेडागे सल्ली होयन ओब देपोल गहगन्नगम बलन इन्न नीतिज्ञवरया कलु कोट्कारया मोकटद देन्नागेम कनकर उगस तियला मट गास्तुव गेवनका ओब गिल्ला बलन्नको अलुत कडे उसावी काक्कोगे बलागेन इन्न मिनिस वेनका කරකුණු කතා කරන අය අහනවා එකගෙන නැතිනම් අල්ලගෙන ඔබ හිතන්නකෝ මිනි පෙට්ටි සාප්පු කාරේ මිනි පෙට්ටි සාප්පුවේ මිනි පෙට්ටි හදාගෙන ගමේ මිනිසු මැරෙනකම් බලන් ඉන්නවා නම් මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ ගම ඉවර තමයිටි ඔබ ලෙඩ වෙනකම් බලන් ඉන්න වෛද්‍යවරු ඔබ නූගත් වෙනකම් බලාගෙන ඉන්න දේශපාලනඥයෝ අවසානයේ මොකද වෙන්නේ අපි ඉවර වෙනවා ඔබ කල්පනා කරලා බලන්න ප්‍රශ්න අහන්න බලන්න ඔබ අදහස් හොඳයි අපි වැඩේ කරමු ප්‍රශ්න දැන් ඔබ නොදන්න තව කතාවක් කියන්නම් බොහොම ආදරණීය කතාවක් කරා වෙන්න එපා මගේ යෝජනා ටික බොහොම බරපතලයි දැන් මේ වතුර බෝතලේ තමයි අර ජල කොල්ලේ මුල දැන් මේ වතුර බෝතලේ ගාන මම කියන්නම් මේකේ ගාන රුවන් බලන්න හිමිට ගාන කීයද කියලා ඔකනික පෙට්‍රල් මේ ප්‍රමාණයට වැඩි ගණන් මේක දැන් අපිට බැරිද ලිඳේ වතුර ටික කුණු කරලා නිවල ෆිල්ටර් එකක් තියන්න මං අහනවා මේ වතුර බොන්න බොන්න කාට සල්ලියෙන් ये समागम मल्ट इट वॉज मे बोतल वीसी करना कहा एलियट अपे पोलो युवर आई अपे वतुर अपीट विकुन नो मंगहा दैंग अपीट हितागान पोल हिलट रुपये लानू आई पेट्रोल मे प्रमाण मे वगे अनिवार्य मैं बल मंदन इत मम के अरे कौर आदरणी मित्र अटके मे वे नवत्ता मे वे खरण मम मे मेरे बेटना मे वतुर बोण मम मम पूर्वदर्श बोट पत्ला मटपेनवा वतुर बोतल कल अपीट विकुनवा यहाँ मैं जलकोल्ले इवर उन्हा मैं जलकोल्ले सलास मैं कटी इंकी मैं धन आईट अपे लिंद सील करना दैंग अवश्य एपेक्स बॉडी इल अधिकारी बल हदल सति तुनाकना कैबिनेट अप्रूवल दीला मत कदी आगे जल संपत् अधिकारी अखदन वेड पटंगरती अपे लिंग सील करनावा ओबे लिंदे वतुर गेवाडो नि दवा सख्यनवा लीटर एकसी असू वाई अपे वतुर अपे गमे अपे वतुर दे समागम ने वेन समागम तीन अमेरिकन वोट खेल मैं हेमतर मेघन की उब हिनावे अपे वतुर अरगे अपट विको अमेरिका सलिग इत अभी मुणतन बूरूदे गमे अपू हम विको ना कमकूतने गमे अपू हामी अपीट वतुर की दील की अखर गाने मे पिट्रटे अपे वतुर अपीट विको सलिग अपे डॉलर संचित वली अपकिन डॉलर ने तीर अभी मोक्द की कल्पना कर ला इत मम की अपे प्रश्न मंगार उबट उत्तर दें अपी अपे लेडी दंडे अपे लेडी दंड मे बोणे खाऊरुआ मे बोण मे समागम बंकुड़ते नो ऐ गण अपी मेह मेह मारे बहुम आडंबरी थिंक
පොෂ් වගේ නිකන් අර ගෙදර වතුර බෝතලේ හරියන්නේ නැහැ නිකන් මේක මේ දැන් පොඩි ආඩම්බරකාර ගතියක් තියෙනවානේ ඉතින් මං කියන්නේ මේ ඔළුව හදන්න ඕනේ ඔබ හොර මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ මේ ළමයට උගන්නන්න මම තාම බොන්නේ ගෙදර වතුර උණු කරලා නිවලා මගේ වාහනේ තියෙනවා වතුර බෝතල් මොකද්ද හරි මහාන් තත්වකමක් තියෙන නැති ඒ කියන්නේ නැති මේ මෙහෙමත් කියන්නම් ඔබට මේ අපි හෙලයාගේ විකෘතියක් මතක තියාගන්න කාලිංග මාග පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අපිව නැති කරා දැන් ඉන්නේ සතෙක් කකුලක් චීනේ කකුලක් ඉන්දියාවේ ඔළුව ජර්මනියේ බඩ එංගලන්තේ කන් දෙක තවත් රටක සතෙක් අපි ඔබ චීනෙක් දිහා බලන්න චීනා චීනු ලංකාවේ පාරවල් දි කියනවා චීන භාෂාවෙන් කෑ ගහනවා අයියෙන් කෑ ගහනවා මම දැක්ක එක්තරා මොහොතක එක්තරා හෝටලයකට ආව චීන කණ්ඩායමක් මමත් ඉදියාම දුරනේ ඒ කඩේ අයට හෝටලයට චීන භාෂාව බෑ කිස් දැන් අපේ කැෂියකේ ඉන්න කාන්තාව ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරා චීනුත් එක්ක උත්තර දෙන්නේ නැහැ චීන භාෂාව ඔව් මේ ඉංග්‍රීසි භාෂාවේ තනි කර චීනෙන් උත්තර දෙන්නේ පෙන්න කියනවා චීන මොනවා කියනොත් දන්නේ නැහැ ඇයි ඒ බලහත්කාරකම ඔවුන් අපිට කියනවා උඹලා චීන ඉගෙන ගන්න ඉල්ලලා අපි චීනු අපි චීනෙට ගිහිල්ලා අමාරුවෙන් චීන භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් බලලා අපි ඉන්න තැන අපි ලැජ්ජයි සිංහල කතා කරන්නේ. අපි ලැජ්ජයි සිංහල භාෂාව කතා කරන්නේ ලෝකේ විශිෂ්ටතම භාෂාව. දැන් මට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එන්න ගියොත් මම පරිවර්තකේ පාවිච්චි කරන මට ඉංග්‍රීසි බැරි නා. මේ ස්වාමින් වහන්සේට ඉංග්‍රීසි භාෂාව බැරි නා. ඒකෝ චීන භාෂාව බැරි නා. චීනු කට්ටියක් එනවා. උන්වහන්සේට බෑ චීන භාෂාව. උන්වහන්සේ පරිවර්තකයෙක් ගන්නවා. අරගෙන කතාව කියනවා. පරිවර්තකය පරිවර්තනය කළා කියනවා. මොකද ප්‍රශ්නේ? අපිට වෙලා තියෙන්නේ අපි කඩා වැටෙනවා අපි නැති වෙන්න යන්නේ මේ තත්ත්වය හදා ගන්න ඕනි මින් පස්සේ අඩුම තරමේ ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පන්සල වතුර බෝතල් තහනම් කරන්න පුළුවන් ඔබ වහන්සේට ෆිල්ටර් එකක් දාලා වතුර උණු කරලා නිවලා දෙන්න ලස්සන්ට ඔය තියන්න කලගෙඩියක් ඉස්සර පැන්තාලියක් තිබ්බා අර එළිය හදන්න පැන්තාලියක් එන අය ලස්සන්ට බොයි ඔබ බලන්න කලගෙඩියක දාපු වතුර පොල් කට්ටෙන් බොන්න අපේ මහගෙදරක් තිබ්බා ඉස්සර ලොකු කලගෙඩියක් පොල් කට්ටෙන් අහලා තියෙන්නේ පුදුම රසක් දැන් තව එකක් මේ බෝතලේ අවුවි තිබ්බොත් මේ බෝතලේ මේ හදලා තියෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනස් වෙනවා රසායනිකය වෙනස් වෙනවා ඒතර විෂ ඒ කියන්නේ අපේ ශරීරෙ විෂදයක් හැදෙනවා අපි දන්නේ නැතම කොහොමද වෙන්නේ කියලා ඒක ඒ කියන්නේ හොයලා තියෙන විද්‍යාඥයෝ ඒ නිසා වුන් කියනවා මේව තියන්න එපා කියලා අවුවේ මේ බෝතලේ අවුවේ මෙහෙම තිබ්බොත් යම් ප්‍රමාණයක් පැයක් අපි දන්නේ නැතුව මේ ජලයේ විෂ වෙනවා ඇයි මෙච්චර අමාරු අපිට ඔය ළමයින්ට හැමදාම ගෙදර වතුර උණු කරලා නිවලා බෝතලයක දාලා යවන්න. වීදුරු බෝතලයක් යවන්න. මේ ප්ලාස්ටික් බෝතල් එපා. අපි ප්ලාස්ටික් වැඩ කරපු జాතියද? අපි මැටි හට්ටි වල ඉුවේ. දැන් ඇලුමිනියම්. විද්‍යාඥයෝ හොයාගෙන තිනවා ඇලුමිනියම් වල උයනකොට අපට ලෙඩ රෝග හැදෙනවා. ඇලුමිනියම් දිය වෙනවා. උණු වෙනකොට දිය වෙනවා. ඔබ බලන් ඉන්නකෝ ඇලුමිනියම් හට්ටියේ පතුලට මොකද වෙන්නේ? ගෙවිලා. කෝ ඇලුමිනියම් ටික. අපි කෑවා. අපි ඉතුරු වෙයිද? ඔබෙන් මං අහනවා. පිළිකා, දියවැඩියාව, නොදන්නා රෝග, පුංචි ළමයින්ටත් ලෙඩ, ජරාව නිකන්. අපේ ගෙවල් වල අපි ජරාව කෑවද? අපි මැටි හට්ටි වල ඉුවේ දර ලිපේ තමයි ලිප දැල්වෙන්නේ, දර ලිප. අපිට මොකද තිබිච්ච ප්‍රශ්නේ? දැන් මම පුංචි කාලේ මම හිටි බලංගොඩ හපුගා කුඹුර කියන ගමේ. මම සාමාන්‍යයෙන් මට ඇස් වහ කටවහ කාටවත් නැහැ නේ. මට සාමාන්‍ය ලෙඩ හැදෙන්නේ නැහැ. අපි පුංචි කාලේ බෙහෙත් බීලත් නෑ. දන්නේත් නෑ. අපි පස්පංගු තමයි බොන්නේ. ලෙඩ නෑ අපිට. ඇයි ඒ? අපි ජරාව කන් නැත්තම් ව්‍යායාම කරනවා නම් අපි එක්ක මහන්සිල වැඩ කරනවා නම් හිත නිරවුල්ව තියාගන්නවා නම් හොඳට වතුර බොනවා නම් හොඳ නිින්දක් අපට තියෙනවා නම් බුදුදහම තුළ ජීවිතය ගොඩනගන්න මෛත්‍රිය දිනු කරන්න වැටිච්ච ගම නිින්ද යනවා. නිරෝගී මිනිහෙක් හැදෙනවා. එහෙම නේද අපි හැමතුනේ? ඊටම සරල මේ ස්වාමීන් වහන්සේ ලස්සන්ට ඉන්නේ එකයි. සිරියාවන්ත කමට. අපි දැවැන්ත පෞරුෂයක් තිබිච්ච ජාතියක්. අපි අද හිඟන්න වෙලා. ඔබ ලෙඩ වෙනකොට කාටද වැඩිම වාසි? ඖෂධ ජාවාරම්කාරයන්ට. වෛද්‍යවරයා බෙහෙත් ලියන්න කමිෂන් එකක් හම්බ වෙනවා. හැම වෛද්‍යවරයෙකුට මතක තියාගන්න. ඔබ දන්නේ නැති වුණාට. ඖෂධ සමාගම් වලින් එනවා ටයි දාගත්ත වෙළඳ නියෝජිතය. අවිල වෛද්‍යවරයාට කියනවා මේ වෛද්‍යවරයා. මම දෙනවා බෙහෙත් වට්ටෝරුව අහාමුදුරුව. මේ අලුතෙන් ගෙනාව බෙහෙත්. හඳුන්වා දෙන බෙහෙත්. මම කියනවා මේක මෙහෙම 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 මෙහෙම. අපි දෙන අතර කතාවක් යනවා. මගේ ඩිස්පෙන්සරි හන්දියේ. මගේ ඒජන්සිය. එතකොට මේ වෛද්‍යවරයා මේ අම්මට බෙහෙත් ලියනවා. වාර්තා ලියනවා. එක්ස්රේ ගන්න. යුරින් රිපෝට් එකක් ගන්න. මුත්‍රා සාම්පල් ගන්න.
මට සම්බන්ධක තවත් කෙනෙක්ට සම්බන්ධ රසායනාගාරයක් තියෙන අල්ලපු ගමී වෛද්‍යවරයා දැන් මේක ලියපු ගමන් යන්නේ එතනට එතනිනුත් කමිෂන් එකක් යනවා මේ 100%ක් ඇත්ත කතාවක් ඔබට කියන්නේ නිකන් හිතන්න එතකොට මොන තරම් වනචාරි තැනකද අපි ඉන්නේ කනකර උගස් තියලා අම්මා ලෙඩ වෙලා බෙහෙත් ගන්නවා ඖෂධ සමාගම් හම්බ කරනවා කෝ අපේ හෙළ වෙදකම් කෝ අපේ ආයුර්වේදේ ළමයට හිම්බිරිසාව හැදුනහම පස්පංගුව දෙන්න බලංගිදි සනීප වෙනවා හරිම සරල ජීවිතයක් අපි ගත කෙරුවානේ දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ මුල අපේ නූගත්කම අපි දේවල් අහිමි කරගන්න જાතියක් අපි වනචාරීන් නෙවෙයි අපි මහා වැව්බැඳ જાතියක් ගංගා හරස් කරන්නේ නැතුව ලෝකේ වැව්බැඳපු එකම රට සීගිරි චිත්‍ර අපට අදඳින්න පුළුවන් ඒ ඒ පින්තාරු කරලා තියෙන තීන්ත හාමුදුරුවනේ අදටත් තියෙනවා කවුද හොයාගත්තේ දැන් ඉන්නේ විද්‍යාඥයෝද නැ එදා දවන්තය පුස්කොළ පොත්වල ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරා අභිධර්මයේ ඉන්දියාව එපා කිව්වා මහලොකු ඉන්දියාව බුදුදහම ප්‍රතික්ෂේප කරා ඉන්දියාවේ හිටපු එව්වන්ට බුදුදහම තේරුනේ නැහැ කවුද තේරුම් ගත්තේ හෙළයෝ අපේ හෙළයෝ මුඛ පරම්පරාවෙන් මතක තියන් ඇවිල්ලා මේ වගේ ස්වාමින් වහන්සේලා වේගෙන් ඒවා ග්‍රන්ථාරූඪ කරා එහෙම කෙරුවේ නැත්නම් අද බුදුදහම නැහැ බුදුදහම බුද්ධඝම බුදුසසුන් නැත්නම් ජාතියක් නැහැ අපි ඉවරයි මතක තියාගන්න. ඔය 78 ව්‍යවස්ථා වෙනස් කරන්න හදන මේක නවෙනි වගන්ති ගලවන්න හදන. මේ රටේ මේ මහා ජාතියේ පනනල කේන්ද්‍රය බුදුදහම, බුද්ධඝම, බුදුසසුන. ඒ ආගමික යෝජනාවක් නෙවෙයි, දේශපාලනික යෝජනාවක්. ජාතිය ගොඩනගලා තියෙන්නේ බුදුදහමත් එක්ක. එතකොට ගම කොල්ල කන්න පන්සල ඉවර කරන්න ඕනේ. බුදුදහම, බුද්ධඝම, බුදුසසුන ගලවපු ගමන් ගම හිස් වෙනවා. එතකොට ඉඩෙන්ටි ගන්නවා. බොහොම සරල කතන්දරයක් තියෙන්නේ මේ වැඩේ වෙන්නේ 2050. कलयुते अनागत परंपरावन बलगन्मने प्रश्न अभी ना वेडसरा बला पुलवांग हेट अदहस प्रश्न අවසරයි අපි හාමුදුරංගෙන් මන් දැන් අහන්න කැමතියි දැන් අපි කියනනේ 225 මේ දේශපාලඥයෝ වැඩ දිගනවා කිය ඒ යටතේ ඉන්නවනේ ලේකම්වරු 225 සභාපතිවරු ඊට පස්සේ පහතේ ඉන්නවනේ අපේ ගමකට නිලධාරීන් 5 දෙනෙක් ඒ 5 දෙනාගෙන් අපේ ගමට සේවය ගොඩක් වෙනවා නම් ඇතුළට ගම ඇතුළට ඇවිල්ලා බලනවා නම් කුසිකාර්මී දැන් අත අර විදන් ඕන තරම් තියෙන ඒව බලනවා නම් ගොඩක් අපේ ගමේ නැගිටලා ගන්න පුළුවන් නේද කියලා මං කියනවා ඉස්සෙල්ලාම 225 කියන්නේ හරියට හරි දැන් මේ රුවන් දිසාපාල මහත්මයා උත්සාහ කරන්නේ ඒකට තමයි හැබැයි ඔක්කොම කකුලෙන් අදිනවා රුවන් දිසාපාල මහත්තයාට හරි හරි ප්‍රශ්න කකුලෙන් අදිනවා ඉනෙන් අදිනවා කණෙන් අදිනවා ටොකු අනිනවා හරි ප්‍රශ්න හැබැයි අපි වැඩේ කොහොමද කරන්නේ ඔබ කියන එක හරියටම හරි දැන් මෙහෙමනේ වෙන්නේ ගුරුවරයා උගන්වන්නේ නැහැ ජනාධිපති මාරු කරන ගැන කතා කරනවා විවස්ථා වෙනස් කරන ගැන කතා කරනවා තමන්ගේ වැඩේ කරන්නේ නැහැ අපි හැමෝම තමන්ගේ ජොබ් එක කරනවා නම් අපිව නටවන්න බෑනේ ඔබ හිතන්නකෝ පාසලක් තියෙනවා පාසල හැම ගුරුවරයෙක්ම උදෙන්ම ඇවිල්ලා උගන්වනවා ළමංගේ ආකල්ප හදන ඔබ කියන විදිහට මහා පෞරුෂයක් හොඳ විභාග ප්‍රතිඵල විශාල උගත්තු පිරිසක් දැන් ආණ්ඩු බය වෙන්නේ නැද්ද එතකොට බය වෙනවනේ අධ්‍යාපන බලධාරීන් බය වෙනවා අමාත්‍යංශ ලේකම්වරයා බය වෙනවා විශාල දැවැන්ත ශිෂ්‍ය ප්‍රජාවක් හැදිලා දැන් මොකද වෙලා තියෙන්නේ අනිත් පැත්තනේ විශ්වවිද්‍යාල වහලා කොල්ලකෙල්ල පාරේ ජාත්‍යන්තර පාසල් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වැඩ අමාත්‍යංශ ලේකම්වරය ජොලි නෑයි ප්‍රශ්න නෑනේ ඉඳ හිට පාරේ කෑ ගහන වෙච්චරයි ප්‍රශ්න නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විශ්වවිද්‍යාල වහපල්ලා කොල්ලකෙල්ල මොකද කියන්නේ අර තින්නේ වහලා දාපන් අපි ඉන්නේ පාරේ මොකද අපි කරන්න ඕනි ඕන අරගලයක් කරන්න ඕනි ඉගෙන ගන්න ගමන් මම කියන්නේ ඕන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් අරගලයක් කරන්න තමන්ගේ මූලික වැඩේ කරන ගමන් මම සයිටම් විරෝධී අරගල හිටියා වේදිකාවල නැග්ගා සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධව මම අරගල කරන කෙනෙක් දැනුත් මේ මොහොතේ නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මම අරගල කරනවා මෙරට අනාගත පරම්පරාව වෙනුවෙන් අපි එක දිගටම කිව්වා මම පුද්ගලිකව ලිපිත් මම ලිව්වා ඔවුන්ට පුද්ගලිකවත් කිව්වා ශිෂ්‍ය ව්‍යාපාරවලට මොකද කරන්න ඕනි විශ්වවිද්‍යාල ඉගෙන ගනිල්ලා ගුරුවරුන්ට උගන්වන්න ගියපල්ලා ඊට පස්සේ අරගල කරපල්ලා පුළුවන් නේ උදේවරුේ පන්ති යනවා හොතට ඉගෙන ගන්නවා විභාග පාස් වෙනවා හැන්දෑ පාරේ ප්‍රශ්න නැහැ දැන් මොකද කරලා තියෙන්නේ විශ්වවිද්‍යාලේ වහලා කාටද වාසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාවාරම් කාරින්ට දැන් කියන්නේ විශ්වවිද්‍යාල පද්ධති විකුණන්න කියලා දැන් මේ දහම් පාසල වහන්න කියලා නියෝගයක් දුන්න කීමක උදාහරණයක් ආණ්ඩුවෙන් හරි කවුරු හරි කියනවා මේ දහම් පාසලේ ළමයි 100ට අඩු නම් දහම් පාසල වහන්න එහෙම දවසක් ඒ සංස්කෘතික අමාත්‍යාංශය කියනවා අපි මොකද කරන්න ඕනේ
දන්න ළමයි ගිනලා පටවන්නේ බෑ පන්සලේ දම්පාසල වහන්න බැරි වෙන්න අපි ඉන්න ටිකක් පාරට දාලා කියනවා වහපිය පුළුවන් නම් ඉතින් වහනවනේ එතකොට මොකද හැමදෙන්නේ ඉරුම් ගන්න දැන් පාසලේ ඉන්න ළමයින්ගෙන් හුඟක් ළමයි දැන් අයින් වෙනවා යන්නේ මොකම ජාත්‍යන්තර පාසලට මම ඒගොල්ලන්ගෙන් ඇහුවා මොකද හවස 3 4 වෙනකම්ම එහෙ ගුරුවරු උගන්වනවා අපි උදේ කාලේ වැඩ කරනවා අහනවා ඊට පස්සේ ප්‍රයිවට් පන්තියට එන්න කියනවා සර් ඔව් යන්න හේතුව එකයි දැන් මෙහි අපේ ළමයි හුඟක් දෙනා ජාත්‍යන්තර පාසල් ඒවා ඉස්ට්‍රයික් නැහැ බලවේග නැහැ දැන් මෑතකදී අපි දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා මිය ගියන් පස්සේ ඒගොල්ලන්ගේ වමනාවක් තිබුණා මාව විහා ප්‍රධානාචාර්යතුමා කරන්න චක්‍රලේඛනී තියෙන නීත්‍යානුකූලව දහම් පාසලේ ප්‍රධානාචාර්ය පන්සලේ විහාරාධිපති මේක නදන උද්ඝෝෂණයක් කරන්න ගියා ගුරුවරු ආදිමේ පිරිස් යටින් බලවේගයක් ගිහිල්ලා හාමුදුරුවෝ විදුහල්පති වෙනවනම් මගේ මූණටම කියෝනේ මම මේ රැස්වීමෙන් බැහැර වෙනවා හාමුදුරුවෝ එනවනම් මගේ මූණට කියලා ගියා මාත් වෙනදනම් මගේ අතපය හයියයි ඉතින් මම නිහඬව ඉවසගෙන හිටියා ඊළඟට ක්‍රමවත් සංවිධානයක් කරා මොකද්ද පිකටින් කරලා උද්ඝෝෂණය කරන්න මෙතන දහම් පාරේ අද දහම් පාසල පටන් ගන්නකොට मेकद पिकटीन मटको सीए गल मेतनो आदि शिष्य वेनो मेकनी हा मुद्र मेकनी हिंदे मंगति बलागने हिटिया मम्मी हे सन्निधाने करा पिकटिंग कर हेमोटम सिसील बीमे कदेनो हाथ दी मरुद्ध बनी गाने पोलिस कथा कल की मम्म के सीलूम देना टापी किरीप कटे खरी सिसील बीम तीन बुद्ध मम्मी प्रतिशुभ करा मंकल्पना हेमोट मे मिथन उद्योग हादुर अपीटे पा बंगवे वाकि मंगिति बलाकनी आवेपस् विजय क्यूग महत्व हेमोट संग्रह करतकोट हर एन मटेरेवि मटे हिरीवनी दहम पास व्यापार टेरेविया मिथुम अनाविक मिथुमा मे ओकने समाज विश्लेषक स्वभाव मे प्रवृत्ति कबूतमा दाने कबूतमा दाने दंग अद मेहे गीन ओका हामद्रो इपाक दापगा रटत्तीवर आगमत्तीवर जाति अतिवर सांस्कृति अतिवर भाषा अतिवर तेरना तम पौगी करे अति मरी आशा अलागे ईद पिकटी मैं कल्पना करो मत विरुद्ध दिखे वातावरण उदित विजय सूर्य महत्व हेमंत महत्व व्यापार अभी मंगन महत्व लमाई दहत उपन्न सहत लमाइ हद्दे हिटिया विवाह नवेच पाउल हिटिया उक्कम विवाह करोट अकुर स्कूल दम हर दिमोप्यांगे इडगे हूं बंधी पै एक रिजिस्ट्रार महत्व मेह लिया पदरा पाउल ये दर्वांगे अनागते हेमत अतीत अखर मट नहीं इसकोले खबरदाव नोगी लमाई टीके दम इसकोल उलट नोधि मत अध्यापन अभी करे हे भाई इतने हिटी मुस्लिम एक्की अध्यक्ष तुम्हें नहीं मत ये तुम्हें आप इट हरियत उदो करा खाग इसकोल माल मूल हाँ इसकोले हाल नहीं क्यों क्रिया कर आप दाइंद लाम आप पोत्पत्न सील कटूत करना पहासुगान सालसन मटद मे गहन गल कल्पना कर मगे हर कल करी मक्का बुधमा की वह मम्मीर तीरने तीरने मम तीन रटोल आश्रय कर काट कक्की निधि बेदरी बेहाले नीहल दंगू हेत्पहा मे अवरू हेत्पहाट दट नती आसावल अहिलती नीने निधास्तेन कि मम्म तीरने मट बुधमा की देश मट अली हेतना सिंगल हांगी मक मम सिंह उपंग रटट අපි වැඩ කරනවා මිසක්කා කාට පවරලම යන්නද නේ වත් හිතන්නවත් එපා ඔබ හන්සේ හරෙන්නවත් එපා
क्रमानुकूल लमयतरट क्रियात्मक हीनूल कार्यंगे वेड होवा अब इतने पटंगन देवल टीका महापरिमाणिंग इन देवल तमय मे क्रियात्मक एक तेरु हरिणी प्रभुत्मा की अभी देश वाटिना इतम सरल यथार्थ आगे मे स्वामी महसी यथार्थ दखिमी मे विधिये गरुत्र संगरत्न रटपुरा अभी अनवाणि तन तंगल हुंद गुरुवर आदरणीय गुरुवर गेदरी कन्नगेन गुरुवर इन्वा मगे पौल थुंग गुरुवर इन्वा एहेम ग्राम सेवकोर निलधारी मे रुवन दिशापाल महात्म्य गोवि महात्वर विविध त्रीरोधरथ रियदुर महात्वर बसरथ इलेवन रियदुर महात्व रटपुराम आदरणीय मिनुस्सु इन्वा ये मिनुस्सु तम रट अलगे अमत करवाटे मेनवाणी मे प्रसिद्ध टीवी वाल रंगपाना इन गंभी मल्लंगीन विविध दबंते पेराटे बेल बेलम पेड़ने बागद वियपत् सीयकने गमल्लंगीन वियपत् अम्मके आचिके पौल वल लमाई खरती आगे हदन अम्मल दातने इन अपे रट हेम वट्टन वे बलापुर रूपवाहिनी वाले बोरु मतगति आग बहुत ममक सियलूम रूपवाहिनी नालिका खराने बिजनेस मम हेम रूपाई नालिका गेन दाण ऐतिहार गेन दाण बेड सटन बल्ट गील तीनो खाली नास्तिक रे सीएल प्रतिक्षेप फेसबुक मीन स्वतरट समाज मध्य विशाल मेहूमा मेहूमा दैंग सीएल अवसान दैंग अभी वेडियर व्यासा अभी मेघसुला गम नगिट बल मे पंसल समय के मत वेन किसीम खेटी पारकने गम बलगा गमे केन्द्र पंसल इसर गांटार गहन मुलू गम मेगत आदरणीय बीमक बलय असीमित बलया एन शतम स्वामी महंस गहन मतगति आगा वय जपानी लेकर स्वामी महंस की प्रश्न कतिगरगन ये वेन्ने विविध स्वामी महंस दुर्वलता प्रश्न होयागा होयागन ये सन्ध तेरवकार उदाहरण दाल वेडेदेन हेम परसंग मितन इन सीयलुम अम्मल तातल मे तरुण स्वामी महंस मे नीलधारी परसंग मे गेम मेक लेसने दट विविध कथाकर पिट्रट कथाकर विविध देश वल्ट संबंध मम अन्े मम पास्पोर्ट हदलने मम तीरने कर लीन मम्मीरट अन्े मम उन्ना जूम ताक्षण पावित कर वोट हों कथावाक्यन किटी कथावा सोमहामुद्रु गंगोडूल सोमहामुद्रु मट मुनगेलतीन उन्वहांसे पिलिबंद विविध मततीयन हे भाई उन्वहांसे अवंकव कियपुदेवेन पेनहिटिया उच्चर रटवेनस्करण कथाकर स्वामीन्वहांसे अवसाने कोहेदिद अपवत्वेन्नी रुसियावे ओर्थोडॉक्स पल्ली पामुल कोहमद हेम वेन्नी उन्वहांसे के दुर्वलतनक पाविच्चि करला उन्वहांसेव रुसियावट गेनहिल्ला मैजिक पेन्नला मेरेन सलस्सुवा मगे पलवेनी पोत ईलंगट ईलंगट किला पोताक मम लीला तियेनवा ए पोते तीन सोमहामुद्रुवांगे घातने गयाने मम कियान्ने घातने केरुवा कियला इवर केरुवा दुर्वल नन अहुवेनवा दैन ओबहांसे दुर्वल नैति निसा ओहम इन्नवा मोकाखरि पेत्तके रिंगनवा सल्ली वलट कैदर नन सल्ली दानवा वाहनेकट आसनन वाहनयक इडन वलट एवा पौल प्रश्न एवा मोन पेत्तेन हरि दाला अल्लनवा पंसल इवरयि पंसल पालूट आना राज्य नोन संविधान बेहल तीन सहन प्रमाण एन्ने बुद्धाम बेरगा वगे बुद्धागम बेरगा वगे मट पंसल आप सतुट हित नंट क्यूवा दमता विशाल व्यापार अपे धर्मचक्र विनस्करा अपे धर्मचक्र तो मिथन तीयन आर्यष्टांग मार्ग निरूपणे क्याली पेनल तीन मिगतमे अपे धर्मचक्रे मुन धर्मचक्रे अपे श्रीलांकिक हदब धर्मचक्रे इंदिया धर्माशोक रज्जुंगे जाति क्रमाकूल वय धर्मचक्र गलवला इंदिया गहन ऐ अभी इंदिया प्रांत हो किसीम तनक पीलिगे मेहमे लकू रोदे आगती क्याली 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 इंदियाजाति दजेती धर्मचक्र हेम पंसल अटवन अभी नति करें असपु इक व्यापार या असपु गमे पंसल आगती मुखड़ा असपु मंगा नव्वा तरह निपाकट मोन मगुला दसपुआ निका मालिगावाक वगेगा मुकड़ा बुधधाम इवर कर अपीट गमे दवंत विशिष्ट पांसल अतीन असपु मैजिक पिंड मुकड़ा
මට මම නම් කියන්නේ ඔබ වහන්සේ අපහසුතාවපත් වෙන නිසා ප්‍රකට හිමිවරු දැන් රූපහායි නාලිකාවල ජාත්‍යන්තර සම්බන්ධතා හදාගෙන විවිධ ක්‍රීඩා කරන්නේ ඇයි? ඔවුන්ට විශාල මුදල් වරදාන දීලා තියෙනවා. මොකටද? ගම ඉවර කරන්න. ගමල පන්සල්වල ගිහිල්ලා පාට ගානවා. ඔය කිරිබාත් ගොඩ ඥානানন্দ හාමුදුරුවෝ නම නමම කියන්නම්කෝ. ගිහින් ගිහින් පන්සල් ඉවර කරනවා. සමන්ත භද්‍ර හාමුදුරුවෝ පන්සල් ඉවර කරනවා. ඔය ධම්මවිජේ හාමුදුරුවෝ පන්සල් ඉවර කරන්න දාලා තියෙන්නේ. අපේ ගමේ පන්සලක් තිබ්බනේ. මොකක්ද අඩු පන්සලේ? දවැන්ත බෝගහක්, වැලි පෑගෙන පොලවක්, වලාකුළු බැම්මක් පොඩි. පොලවට ආදරය කරන ස්වාමින් වහන්සේලා. මොකද්ද ප්‍රශ්නේ? බල්ලු පූසු ඇවිදිනවා, වඳුරොත් යනවා, ඉත්‍යාව යනවා. මම ඉපදිච්ච ගමේ බලංගොඩ හපු ගහ කුඹුර. බටුගමන් රජමහ විහාරයේ හාමුදුරුවනේ. පාරාදීසයක්. අපිට ගියාම පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා. ඊටාම සොඳුරු සුන්දර මිහිරි හැඟීමක් ඇති වෙනවා. මහා දැවැන්ත හැඟීමක් ඇති වෙනවා. ගල්ලලලා තිබුණ නැහැ. විදුලි පංකා නැහැ. හුලං හමනවා. ගහකොළ වටේම සතා සීපාව නිදහස ඇවිදිනවා. ලිඳකින් වතුර ගන්නෙ. මොකද්ද ප්‍රශ්නේ? අපිට නැති දෙයක් ඇති කරලා අපි පිස්සු වටලා තියෙන්නේ. ඒ නිසා පරිසම් වෙන්න ගමේ පන්සල ආරක්ෂා කරන ස්වාමින් වහන්සේලාට උපරිම සහාය ලබා දෙන්න. මොකද්ද සහාය? මුකුත් උන්වහන්සේට ඕනේ නැහැ. ළමයි දහම් පාසල් එවන්න. පන්සලත් එක්ක සම්බන්ධ පවත්වා ගන්න. ළමයින්ට පාර කියා දෙන්න ස්වාමින් වහන්සේලාට කියා දෙන්න. මේ પરම්පරාව ඉවර වුණොත් ඉවරම තමයි. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බෙල්ලන්විල ලොකු හාමුදුරුවෝ මම පුද්ගලික වඳුරනවා. උන්වහන්සේට ඒ අලිය පහර දෙන්න සතියකට කලින් මාත් එක්ක කතා කරා. උන්වහන්සේගේ විවිධ ප්‍රශ්න තිබුණා. අඩුපාඩු. හැබැයි උන්වහන්සේ රට වෙනුවෙන් අදහසක හිටියා. මම බෙල්ලන්විල හාමුදුරුවත් එක්ක දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. මගේ පොත්පත්වලත් උන්වහන්සේ ඉන්නවා. එතකොට ගංගොඩලි සෝම හාමුදුරුවන්ගේ කතන්දරේ හාමුදුරුවෝ ලොකු කතාවක මූලක්. මම දැන් ඒ කතාව කියන්නේ නැහැ. උන්වහන්සේගේ දේහේ මතින් තමයි මේ ජාතික ව්‍යාපාර හදලා රට අද ඉවර කරන තැනකට ගෙනත් තියෙන්නේ. ඒ කතාව වෙනම කතා. මාදුළුවාවේ සෝවිත හාමුදුරුවන් පුද්ගලිකව අඳුරනවා. නිදහස් කියන මේ මාධ්‍ය ව්‍යාපාරය පටන් ගන්නකොට ඉස්ලාම් පිරිත් කියන උන්වහන්සේ ඇවිල්ලා. හැබැයි උන්වහන්සේ හරි බොළඳයි. හරි අහිංසකයි. ඕන ලණුවක් කනවා. ওই ලණුව කාලේ තමයි අවසාන උන්වහන්සේ ඉවර කෙරුවා. ස්වාමීන් වහන්සේ ලවංකයිනි මං ඉස්සර ගිහිල්ලා උන්වහන්සේට කිව්වොත් එම් හාමුදුරනේ ගමනක් යන්න එන්නේ කියලා උන්වහන්සේමයි කාරයකට නගිනවා. ඒ තරම් අහිංසකයි. මම දන්නේ ඉඳ කියන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ හිතන්නේ නැහැනේ ගමේ උපාසක මහත්මියක් උපාසක මහත්මියක් බොරුවක් කියයි කියලා වැඳලා. කවුරුහරි හිතයිද මේ ඉඩම කොල්ල කන සලස්මක් හදයි කියලා. උන්වහන්සේ හිතන්නේ නැහැනේ රවට්ටන්න පුළුවන්. මේ ගමේ ඉන්න අම්මලා තාත්තලා රවට්ටන්න පුළුවන්. ඇයි? අම්මා හිතන්නේ නැහැ මිනිස්සු බොරු කියනවා කියලා. අපේ ආච්චි මලාට බොරු කියලා නැහැ. ආච්චි දන්නේ නැහැ මිනිස්සු බොරු කියනවා කියලා. ඕන කෙනෙක්ට රවට්ටන්න පුළුවන්. හොරෙක්ට පුළුවන් ගෙටවිල කුස්සිටිල ගෑම කන්න. අපේ මහගෙද අපේ ගෙදර අය දන්නේ හොරු ඉන්නවා කියලා. මේ ඇත්ත ඔබට කියන්නේ. ඉතින් එහෙව් සුන්දර ගමක් අපිට තිබුණා. දැන් ගම බලගැන්වීම තමයි එකම උත්තරේ. ඉඩම් ටික බේරගන්න නම් අපි මේ මහ පොළොව හිටගන්න ඕන. වගාබිම් සරු කරවන්න ඕන. මොන ප්‍රශ්න තිබුණත් අපේ ගම්බිම් රකගත්තේ නැත්නම් අපි ඉවර වෙනවා. එච්චරයි කතාව කෙටි. මේ ළමයි තරුණ අය බලගන්නවලා ගම දිනු කරන්න. වෙන උත්තරයක් නැහැ. කෙටි පාරවල් නැහැ. ප්‍රශ්න මොකුත් නැත්නම් අපි වැඩේ නවත්තමු. මහන්සිත් ඇතින්. නේදරුව ප්‍රශ්න මොද ප්‍රශ්න දැන් අහම්බෙන් වගේ ඔබ වහන්සේගේ අභ්‍යාසයයි අපේ අභ්‍යාසය සමාන වෙලා තින්නේ. අපි දැන් සම්බන්ධීකරණේ වෙලා තින්නේ. අපි වැඩියක් කරමු සර්. ඕකේ මූනික මූලස්ථානයේ බලන්නකො. ඉස්සල්ලාම අපි හමුදාව නැති කරන්නේ කො අඩු කරන්නේ කො. අන්න එතන තමයි ගැටේ තියෙන්නේ. හමුදාව අඩු කරොත් අපිට ඇත්තටම ඕන කෙනෙකුට ගහන්න පුළුවන්. ඒගොල්ලනේ අපි ඉස්සරහට පැනලා අන්න ඒක මූනික හිතන්න ඕන. මම නම් හිතුව දේ තමයි මේගොල්ල මේ මොන හරි ඇන්දකට තමයි මේක කියන්නේ කියන එක. අන්න ඇත්තට මං හිතේ ඒක. බලාගෙන ගියා මෙතන ඉන්නේ මේ හොඳ මොලකාරී උනේ බලන් ගියාම පානදුරා වාදය රුවන් හරි පානදුර තමයි කේන්ද්‍රේ. මම උඩින් පල්ලෙන් කතා කරලා යන්න හැදුවේ. ඔබ අහනින්ද කියන්නම්කෝ. 2009 යුද්ධය අවසාන වෙනවනේ. මේකත් හොඳට මතක තියාගන්න. යුද්ධය අවසාන කරන්නේ අපේ ඌමනාවට නෙවෙයි. ප්‍රභාකරන් ත්‍රස්තවාදී. ත්‍රස්තවාදී පරාජය කළ යුතුයි. මතක තියාගන්න 2009 යුද්ධය අවසාන කරන්නේ ඇමරිකානු ඌමනාවට. ඇයි? ප්‍රභාකරන් යාපන ඉන්නතුරු යාපන ඉඩන්ටික කොල්ල ගන්න බෑ. හතර අතේ වෙඩි තියෙන පිස්සෙක්නේ. ප්‍රභාකර නිවර කරන යුද්ධය අවසානය සම්පූර්ණයෙන්ම සැලසුම් කෙරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ. යුද්ධය ඉවර කරනකොටම ඒ දවස රාජපක්ෂ පාලනයේ ෆන් එකක් ගත්තා යුද්ධය ඉවරයි කියලා. ඇමරිකානුව රට රීචාර්ජ් කෙරුවා 2009. රීචාර්ජින් ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ආෆ්ටර් දෝ සලස් පැහැදුවා. අපේ පාලකයෝ දන්නේ නැහැ. දේශපාලන පක්ෂ නායකයෝ රූකඩ බවට පත් කෙරුවා. හමුදාව ඉවර කරන වැඩේ කොහෙන්ද පටන් ගත්තේ?
සාලාව පුපුරව හැරියා ඔබ දන්නවද සාලාව අවිව සාලාව අවිගබඩාව කවුද පුපුරව හැරි කවුරුවත් දන්නේ නැහැ මතකද ඔබට හිටපු ගමන් සාලා පුපුරව ගිය පුපුරව හැරියා මෙච්චර දිනු බුද්ධ බුද්ධ්‍යංශයක් තියෙන මෙච්චර දිනු හමුදා නායකයෝ ඉන්න 30 වසරක යුද්ධය අවසන් කරපු මහා හමුදාවක අවිගබඩාව පුපුර යන්න පුළුවන්ද එය පුපුරව හැරියා මතක තියාගන්න මේ කුමන්ත්‍රණයක් අපට තිබුණු අවිගබඩාව පුපුරව හැරියා මහා යුද්ධයකට අපිට බඩු නැහැ මතක තියාගන්න මේ වැඩේ පටන් ගත්තේ එතනින් දැන් හමුදාව අඩු කරනවා විතරක් නෙමෙයි හමුදා නායකයෝ ඇමරිකන් කාර්යෝ වෙලා අපේ ඉන්න ජෙනරාල්වරු හමුදා නායකයෝ වුණාට බොහොමයක් ඇමරිකානු ගැත්තෝ හොඳම උදාහරණය තමයි කමන්නත් හමුදුනි කිව්වට හිටපු හමුදාපතිවරයා මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරගලයේ කින ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ මෙහෙවලා තින ඔහු අන්තිමට කරන්නාගොඩ වාර්තාවෙන් ඔප්පු වෙනවා ඒ වසන්ත කරන්නාගොඩගේ හිටපු නාවුක හමුදාපතිවරයා ඇතුළු කමිටුවකට බාර දුන්නා මේ ගැන හොයන්න වාර්තාවක් හැදුවේ වාර්තා පැහැදිලි කරලා තියෙනවා ඔබ හිතනවද අපේ පොලිසිය අපේ කැරලිමර්ධන ඒකකයේ අපේ ත්‍රිවිධ හමුදාව මේ වගේ පිස්සුවක් කෙලින දෙයි කියලා නෑ ඒ බලහුව මාරුවක් ඒ බලහුව මාරුව කරගන්න මිනිස්සු පිස්සුවටලා පාරකට දැම්මා පොලිසිය හමුදාව අයින් වෙලා බලන් හිටියා දැන් මේ ගම ගිනි තියන්න ඕන නම් මොකද කරන්න ඕනි පොලිසියට සිග්නල් එකක් දෙනවා සද්ද නැතුව හිටපන් එච්චරයි ගම විකාර කරලා ගිනි තියලා පන්සල ඉවර කරනවා පහුවෙන්ද පොලිසිය එනවා රාජ්‍ය අනුග්‍රහය අතුව තමයි මේ වැඩේ කිරුවේ එතකොට ශවෙන්ද සිල්වා කාගේ ඉත්තේක්ද ඇමරිකානු ඉත්තේක් මං කෙටියෙන් ඔබට කියන්නේ මේ ගැන ඔබට විස්තරාත්මකව දැනගන්න ඕන නම් මම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාක්ෂියක් ලබා දෙන පැය දෙකකට කිට්ටු කාලයක් ඔවුන්ගේ නිල මණ්ඩලයකට අන්තර්ජාලය තියෙන බලන්න පුළුවන් මම නිල සාක්ෂියක් ලබා දෙන මම ඔප්පු කරලා තියෙනවා මේ කතාවේ පසුබිම මොකද්ද කවුද වග කියන්න ඕන මේ බලහුමාරු කෙරිය කොහොමද කුමන්ත්‍රණය කුමක්ද ඔබට බලන්න පුළුවන් ඊය චාපෝන් ජියෝපොලිටික්ස් කියලා බලන්න සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සම්පූර්ණ කතාව තියෙනවා මේ සියල්ල රූගත කරලා දාන්නේ බලන්න හැමෝටම මේ කතාවත් ඇමරිකානු තානාපති කාර්යාලේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලේ චීන තානාපති කාර්යාලේ ඇතුළු පාත් ෆයින්ඩ් ආයතනේ මිලින්ද මොරගොඩගේ ඔවුන් තමයි රට මෙහෙවන්නේ ඒ ආයතන බලනවා හෙට මේ වැඩසටහන බලනවා ඔවුන් අපි ඔවුන්ට පණිවිඩයක් දෙනවා මේ හරහා මේ රූගත කිරීම කරන්න ඒකයි මෙතෙන්ට අවිලා ලකා ගහගෙන ඉඳලා ඔබ එනකන් මම ඉඳලා වෙන තැන් වල ආරාධිතයෙන් අන්තිමටනේ මං අද ඇවිල්ලා පොල් ගහකට හිටගෙන ඉන්නේ ඇයි මේ ඉන්නේ ජාත්‍යන්තරේ පණිවිඩයක් දෙන්න උඹලා සෙල්ලම් කරන්න එපා සෙල්ලම් අපි දන්නවා අපි ගම විනාශ කරන්න උඹලට ඉඩ දෙන්නේ නැහැ ඒ පණිවිඩය දෙන්න මම ඔබව පාවිච්චි කරනවා ජාත්‍යන්තරේට ඒ පණිවිඩය අපි දැන් දෙනවා ගම ලෑස්ති වුණොත් මේ ළමයි ලෑස්ති කරගත්තොත් ගම හොල්ලන්න බෑ හරිනේ ඉතම සරලයි ගම දැනුමෙන් සන්නද්ධ කරන හමුදා ඉවර කරන්න හදන්නේ එක පැත්තකින් ඔබ කියන විදිහට අඩු කරලා අනිත් පැත්තෙන් ඉන්න අය බානවා එච්චරයි දැන් මේනම් ජෙනරාල්වරයා ඇමරිකාවට දෙනවා ශිෂ්‍යත්වයක් පවුලටම සතියයි ඉවරයි සැප කනේ තියපු ගමන් ජෙනරාල් ඉවරයි අපි මහා පහල තැනක දැන් ඉන්නේ අපි ඉවර කරලා තියෙන්නේ පොඩි දෙයක් දීපු ගමන් හාමුදුරනේ මිනිහා ඉවරයි ඒකම මම කියන්නේ ඔබ ආඩම්බර වෙන්න තමන්ගේ ජාතිය ගැන හිතන්න පටන් ගන්න ඉගෙන ගන්න ගහකොළ වවන් ගොවිබිම් යලි පටන් ගන්න සරුසාර කොරටු හදන්න ළමයින්ට වසවිස දෙන්න එපා වසවිස වර්ජිනය කරන්න මේ වගේ වතුර බෝතල් දෙයක්වත් කොහෙවත් ගන්න එපා ගන්න නැතුව ඉන්න ළමයින්ට බොන්න එපා කිය ජරාව කන්න එපා කිය පිටි වර්ජිනය කර සල්ලයිනේ මේ රටේ ඕනම සමාගමක් වහන්න පුළුවන් කොහොමද ගහලද වැඩ වර්ජිනය කළාද කොහොමද නෝගෙන ඉන්නවනේ ඔය ටීවී channel ඔක්කොම වහන්න පුළුවන් කොහොමද? එක එකක්වත් බලන්නේ නැහැ. ඒතර ඔවුන්ගේ සමීක්ෂණ වලින් අහු වෙනවා මිනිස්සු බලන්නේ නැහැ. කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ. දැනීම් දෙනවද? නැහැ. කාගේදද බලේ තියෙන්නේ? ඔබේ අතේ. ඡන්දේ විතරක්ද බලේ? නැහැ. බලේ තියෙන ඔබේ අතේ. අපි තමයි මේ පාලකයෝ නිලධාරීන් බලධාරීන් කරේ දියාගෙන යන්නේ. දන්නේ නැති වුණාට. අපි පෙන්නුවොත් අපි උඹලට වැඩි උදාරයි. ගම උදාරයි. කවුරුත් මුකුත් කරන්න දෙන්නේ නැහැ ඉන්න බෑනේ දැන් මේ ස්වාමින් වහන්සේව සල්ලි වලට ගන්න බෑනේ ගන්න බෑනේ ඉතින් ඒතකොට කිසි දෙයක් වෙන්නේ නැහැ නේ පන්සල උන්වහන්සේත් එක්ක ඔබ හිට ගන්න මුළු ගමම රණ්ඩු කරන්න ඕනද නැහැ ගහ ගන්න ඕනද නැහැ වැඩ කරන්න විතරයි තියෙන්නේ බොහොම සිනාමුස් මුහුණින් තම තමන්ගේ වැඩ කරන්න තියෙන්නේ අපේ රට විශිෂ්ට රාජ්‍යයක් මතක තියාගන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මුහු කරපු දියුණුම රාජ්‍යයක් මේ ඔක්කොම බොරු කතා විවස්ථාවේ කිසිම ගැටලුවක් නැහැ නීති රෙගුලාසි වල ගැටලුවක් නැහැ. තිනවනම් කියන්න කවුරුහරි මං කියනවා. මම දෙන උත්තරේ.
බොරු ප්‍රශ්නයක් ඇති කරලා අපි ඉවර කරන්න හදන. ඇත්ත ප්‍රශ්නේ තමයි ඉඩෙන්ටික් කොල්ල කණ එක. නැති ප්‍රශ්න ඇති කරනවා. අපි දියුණු జాතියක්. අපිට නැති දේවල් අපි ගන්නවා. මගේ ජනප්‍රිය උදාහරණකින් මම කතාව නවත්තනවා. මම පාවිච්චි කරන්නේ ඇපල් ජංගම දුරකථනයක්. මගේ මිත්‍රෙක් මට අරන් දුන්නේ ටිකක් මිලාදික ඇපල් ජංගම දුරකථනයක්. ඇමරිකානු ඇපල් ජංගම දුරකථනයක්. හැබැයි මම ඇපල් කන්නේ නැහැ. ඇපල් විසයි. මම කන්නේ පැපල්. ගමේ. හොඳයිනේ. ඔබත් ඇපල් ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ. ඇපල් දියුණු තාක්ෂණයක් ඇමරිකාවේ. අපි ඒක පාවිච්චි කරනවා. හැබැයි මම ඇපල් කන්නේ නැහැ. අපේ ගමේ ගහේ පැපල් කනවා. මම ලෙඩ වෙන්නේ නැහැ එතකොට. හරි සරලයිනේ. අපි ඔක්කොම ගන්න ඕනේ දේ. මම ඇමරිකානු තාක්ෂණය පාවිච්චි කරලා අපේ රට ගොඩනගනවා. මම මොකටද උංගි වහලෙක් වෙන්නේ? නිකන් හිතන්නකෝ. දැන් මේක චීන නිෂ්පාදනයක් නම් මුදල් දීලා අරගෙන අපේ රට ගොඩනගෙන හැටනේ මේකෙන් කතා කරන්නේ මම. මම චීනුන්ට වාල් වෙන්න ඕනද? මේක සල්ලි දීලානේ ගත්තේ. නිකන් ගෙනත් දුන්නේ. කවුරු හරි පරිත්‍යාග කෙරුවත් ඒ සල්ලි වලට අරගෙනනේ. අපි ලෝකේ ඕනම තාක්ෂණයක් පාවිච්චි කරමු මොකටද? රට ගොඩනගන්න. අපි ගොඩනගන්නේ නිරෝගී జాතියක් හදන්න. කොහොම සරලයි. එහෙනම් ඇතිනේ දැන්. මට පේනවා කම්මැලි පාටයි මූණු වල එහෙම. නෑ නේ? හරි. එහෙනම් නැවත වතාවක් ඔබ මුණ ගැහෙනවා අනිවාර්යෙන්ම. ස්වාමිනාස් වචනයක්වත් කියලා යන්න ඕනේ නැද්ද? එක වචනයක්. ඔබට ජය වේවා. සාර්ථකයි නේද වැඩ පිළිවෙල? ඉතින් අපි නොදන්න බොහෝ දේවල් අපිව ජාප මහත්මිය දැනුවත් කරා. ඉතින් මම හිතනවා මේවා රට පුරාම ව්‍යාප්ත කළ යුතුයි මේවා. ඔව්. मत मतक्ने अभी कालवा पवेती रटे परगति भाव नतिकरि अनगारी धर्म पालत मे वे देश मिनस धनुत्कय मिनस धनुत्म तो ये धनुत्म हिताम वटिन साध मेहतम अभी नोदान बहु कारण धनुत्क अभी दिशा पेत महिलो हमबेन मेकटदीनत हगनीट अब तुम देश ने ඉතින් ඒ නිසා හරිම සන්තෝසයි අපි නැවත යලි හම්බෙමු අපේ මේ සමාජිකුත් ඉතින් බොහොම වැදගත්ම ප්‍රශ්නනේ හරිම උද්‍යෝගමත් මොන බලන්නද ඉතින් අපි හිතනවාද මෙහෙමයි ඉන්නවා කියලා අපි අද නේ ඔව් ඉතින් මේ ඉන්නෝ හරිම උනන්දුවකින් බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරන බොහෝ විවිධ කටයුතු ලෙදෙන දැනුවත් භාවයක් ඇති ආයේ ඉන්නේ මේ නැත්තම් අපිට මේ යන්න බෑනේ අපේ මහත්තයෝ. ඉතින් අපි ඒ විදිහ ඔව්. ඉතින් ඒක නිසා අපි මේ විදිහට වැඩ කටයුතු කරමු. ඉතින් අපි මහත්තයට තුනුරංග පිහිටයි සීල දෙවියන්. මම මේ යෝජනාවක් ගේනවා අපේ තරුණ කට්ටිය ගෙනහැලා වැඩසටහනක් කරමු කියලා. මොකද ඒ මට හිතෙනවා මේ වැඩසටහන තරුණයන්ට ලබා දුන්නොත් හොඳයි කියලා. මගේ අංකේ 0744 54 340. ओण कथाकर ममेनवा मे रुवन महात्म स्वामी महंस हिमत्न्न मठ कथाकर ममेनवा लैस्तिकर वहाम महाजनया धनुत्म एकम उत्तरे ओण अभियोग मून देन्न अपट धनुमश्य एक धनुम दिख धनुम तून धनुम उपहांसेट गौरव कर्म रंदी सिटी में गणसा मे दीपू नायक नवसराय मठमी दुना देखनी एक क्यूनी नैति निशा मे कि अम्मल दाता वेड़े को चाइनीस रमई मलंगीन एक गेदर मंजुक् अलबत्ड उठन तीन एवकन तीन मे मे मेम ग्यू रमई मेरे मुकदमी आप का इधी आप का चाइनीस नूडलस हरियाणा हरियाणा मे प्रश्न मतको ममक दाटे के දැමෙ පුංචි ළමයා කොත්තු කනවද කනවද ඇත්ත කියන්නේ චයිනීස් කන්නේ දැන් අද ඉඳලා ගමේ කෑම කන්න ඕනේ මේ දරුවගේ අම්මකෝ මම ඇත්තටම කිව්වොත් එහේ මම මූණු වරින් සැක කෙරුවා හරිනේ වම ළමයාට කොත්තු දෙයක නවත්තන්න ඕනි ආ අර නිලද හරිනේ අද ඉඳලා අපි ඔක්කොම මේ ජරාව කණේක නවත්තමුද මේ අවුරුදු 10ක තරුණියක් කියන්නේ ඇයි අපි ලෙඩ වෙන්නේ ජරාව කාලා මං අහන්නේ ඔබෙන් ඇයි අපිට බැරි අපේ ගමේ කැම කන්න ඉස්සර අපේ අක්කලා ගිහම කොණ්ඩ දිග කොණ්ඩ අපේ අම්මලාගේ කොණ්ඩ ඇල්ලුවාම මෙව හයියට අහු වෙනවා අපිට දැන් කොණ්ඩ යනවා දිය වැඩියාව ජරාව කාලා අපි නවත්තමුකෝ හරියට හරි අල බතල දෙල් කොස් නේද කොස් සැට
කළුපොල් මාළුව නේද? ඉතාලම රස කෑම. මේ ළමයට මම ඊළඟ පාර මේ මොකද උගේ නම? ඈ? දිහෙලි. දිහෙලි. දැන් ඊළඟ පාර මම ඇවිල්ලා වැඩසටහනට කතා කරනකොට තව කාලෙකින් ඔබ කියන්න ඕනේ මම අහන ඔබෙන් ඔබ කොත්තු කනවද? නැහැ. චයිනීස් නැහැ. ඔබට කේන් තියනවා දැන්. ඒ වගේ වෙන්න ඕන ඊළඟ පාර. අම්මටත් ලැජ්ජයි. හැබැයි අනිවාර්යයෙන්ම එක්කම එකතු වෙලා මේ අම්මා කියන එක ආදරණීය අම්මා කියන මේ කතාවක් ජරාව කන්න එපා. මේ කුඩා තරුණයා ජරාව කන්න එපා. අද නවත්ත නද ඉඳලා දැන් පැකට් කරපු කෑම දෙන්නම එපා. ඔය කී කැලි බැලි දින් ලස්සන රූප ඇඳලා හුලං ගහලා බෑග් එකට මං උදාහරණයක් කියන්න මින් පස්සේ ඔය කන කෑම ගෙදර බල්ලෙකුට පූසේ උඩ දීලා බලන්න. කන්නේ නෑනේ. ඉතින් බල්ලා කන්නේ නැති කෑම අපි කන්නේ ඇයි? මම මේ ළඟදී පොඩි පරේෂණයක් කෙරුවා. දැන් පූසු හරි ආසෙන් හාල් මැස්සන්ට මම කඩේකින් හාල් මැස්සොයි කරවලේ අරගෙන ගිහිල්ලා පොඩි පරේෂණයක් කෙරුවා. ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට පූසෙක් ඉස්සරහා තිබ්බා හාල් මැස්සෙක්. පූසු ළඟට ආවිල ඔහොම කියා. බල්ලා ඔළුව වන්නලා දිව්වා. මොකද තේරුම? රසායනික යදවුම්. මැලුතින් දාන මැලතියොන් දානවා කියලාත් කියනවා. අපි දන්නේ නැහැ මොනව හරි විසක් දානවා. ඈ? පරිපොල්ට දානවා. ඉතින් ඔබ හිතන්නකෝ දැන් අපි මරාගෙන කන්නේ හදන්නේ. බල්ලා කන්නේ නැති කෑම අපි කනවනේ. බල්ලා අපිට hina වෙනවා ඇති. දැන් රට ඉඳ තියන්නේ එළියේ. බොහෝ රට ඉඳ එළින් තියන්න මැස්සෝ වහන්නේ. කූඹි හැරිලා යනවා. මම තියලවල්ලා තියෙනවා. මෙහෙම රට ඉඳේ තිබ්බාම කූඹි ඇවිල්ලා මෙහෙම ළඟින් වංගුවක් ගහලා යනවා. ඒ කියන්නේ කූඹි කන්නේ නැහැ කියන්නේ ඇයි? ඒ නිසා අනිවාර්යෙන්ම දැන් අඹ ගෙඩියක් එළි තිබ්බම නරක වෙන්න එපා. නරක වෙන්න එපා. දැන් තියෙන හුලං ගහලවක් ලස්සන අඹ ගෙඩි. අඹ ගෙඩි තිබ්බම සති ගණන් තියෙනවා. ඇපල් මුකුත් වෙන්නේ නැහැ. වස. ඇපල් නම් දෙන්න එපා කාටවත්. ඇපල් කන්න එපා. වරම කියන්නේ. ගමේ පළතුරු කන්න. ගමේ අඹ ගහේ අඹ ගෙඩි. ගමේ සුළු කර්මාන්තයක් දිනු කරන්න පුළුවන් නේ. දැන් ඔබතුමියගේ ගෙදර අඹ ගහක් තියෙනවා. හිතන්නකෝ. අඹ කඩලා විකුණන්න ගෙවල් වලට. හැමෝම ආදරෙන් ඒ අඹ ගන්න. අපිට කරන්න පුළුවන්. ඉස්සරහම කරානේ. ඔබේවත් කිහෙල් කණක් වැටිලා. ඇයි විකුණන්න බැරි? වටේ ඉන්න අම්මලා තාත්තලට ගන්න බැරි සල්ලි දීලා එතකොට ඇයට මුදල් ලැබෙනවා. අපිට වසවිසි නැති පළතුරු ලැබෙනවා. වරක ගහක් තියෙන ඔබට. වරක අපල විකුණන්නකෝ. සාමාන්‍ය ගානකට ඉස්සරහා තියලා. දැන් මම ওই පාරේ ඉන්න තිනේ වරන් යනවා. ඔවුන් ධෛර්යමත් කරන්නම ගන්නවා. ඔය පුංචි පුංචි තැන්වල තියාගෙන ඉන්න දේවල් අරන් යනවා මම. මම අරන් ගිහලා ශක්තියක් දෙනවා ඔවුන්ට. අපිට සුපර් මාකට් වලට ගිහිල්ලා සලිනාස්ති කරන එකේ ගමේ කෑම කන්න පුළුවන්. ඕනේ නැද්ද එහෙම? එහෙම වෙමු. බොහොම සරලයි. අපිට ඔක්කොටම පාඩමක් උගන්වන්න පුළුවන්. ඔය මහා සමාගම් බලන් ඉදි වහන්න පුළුවන්. අපි ගම දිනු කරොත් ගොඩම තමයි. ප්‍රශ්න මුකුත් නැත් අපි නවත්තමු. නේද? හැමෝටම ජය වේවා. ඉතාවත්ම හරවත් දේශනා කළේ ඒ වගේ හොඳ වැඩමුළුවක් පැවැත්තු චාප බණ්ඩාර මහත්මයාට ස්තුතියි. මේ අවස්ථාවේදී ස්තුති කතාව කිරීම සඳහා අපේ ග්‍රාම සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික සුමන වික්‍රමසිංහ මහත්මයාට මම ආරාධනා කරනවා. මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ හාමුදුරුවෝ වැඩලා හිටපු නිසා මම අවසර ගන්න එක මගේ යුතුකමක්. ඒ වගේම දේශකයන්න් වහන්සේ වෙන දේශකයන්න්තුමා වෙන චාප බණ්ඩාර මහතාගේ හරවත් දේශනයෙන් ඔබ සියලු දෙනාම දැනුවත් වෙන්න ඇති. ළමා පරපුර ආරක්ෂා කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථයට පිළිතුරු වශයෙන් තමයි අද එතුමා කතා කළේ. පැයකට ආසන්න වූ වෙලාවක් ගත කළත් එහි හරවත් භාවය ඉතාම වැදගත්. එය මෙහෙවන ලද්දේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරිණි තනුජා මහත්මියත් රුවන් විශාල මහතාත් ගංගා මෙන මහත්මියත් සම්බන්ධ වීමෙන් තමයි අද මේ කටයුත්ත සාර්ථකව කරන්නට යෙදුනේ. එයට අප ග්‍රාමයේ විජේසූරිය මහත්මයාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා මේ සංවිධායක කටයුතු කිරීම සම්බන්ධයෙන්. පොඩි අතපසුවීම් කීපයක් අපි අතින් සිද්ධ වුණා. මොකද අපේ සමිතී සමාගම් දැනුවත් කිරීමට නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා මේ වෙලාවේ. හැකි විදිහට තමයි මෙතරම් මේ තරම් සෙනඟක් එකතු කරලා දුන්නේ. පැමිණි සියලු දෙනාටම මේ සභාවට පැමිණි සියලු දෙනාටම ස්තුතියි ඔබගේ පැමිණීම සම්බන්ධයෙන්. ඒ වගේම දේශකයාණන්
චාපා බණ්ඩාර මහතාටත් අනු ඒ සඳහා කටයුතු කරන ලද සම්බන්ධ වී කටයුතු කරන ලද ආර්ථික සන්නද්ධන නිලධාරී මහත්මීන්ටත් ස්තුතිවන්ත වන අතර අපගේ දරුවන්ගේ වැඩි දියුණුව ඒ කියන්නේ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා කරන ලද දේශනය ඉතා මහරවත් ඔබතුමා නැවතත් පැමිණෙනවා නම් අපි සතුටුයි වේලාසනින් දිනයක් යොදාගෙන අපේ තනුජා මහත්මිය මම හිතන්නේ ඒ සඳහා ඉදිරියට කටයුතු කරાવી අපේ සහයෝගය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා උචිත ආකාරයට බොහොමත්ම ස්තුතියි මේ සන්ධ්‍යාවේ මෙසේ නිමා කිරීමට හැකිවීම පිළිබඳව ස්තුතියි නිදහස් සංවාද වැඩමුළුවේ පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ් පාටි පොලිටික්ස්